අතීතයෙන් ඉගෙන ගනිමු. වර්තමානය සැලසුම් කරමු. අනාගතය හැඩගස්වමු. 20:19 කාලාත්‍රයේ කතාව. අයිබෝවන් හිතවතුනි, ඔබ දන්නවා මුතුබෙල්ලගේ කතාව. මුතු ඇටය හැදෙන්නේ මුතුබෙල්ලගේ ඇඟේ. මුතු ඇටය ක්‍රමක්‍රමයෙන් විශාල වෙද්දී මුතුබෙල්ලට දැනෙනවා, මුතුබෙල්ලා විඳිනවා, මුතුබෙල්ලා විඳවනවා ඇති. නිර්මාණයකුත් මේ වගේනේ. නිර්මාණයක් බිහිවෙන්නේ නිර්මාණකරුවාගේ මනසේ සිතිවිල්ලක් විදිහට. මේ සිතිවිල්ල නිර්මාණයක් බවට පත්වෙද්දී නිර්මාණකරුවා තමන්ගේ නිර්මාණයත් එක්ක කොයි තරම්නම් බැඳෙනවද? ඔබට ඔබේ නිවසේ අයිතිය ප්‍රකාශ කරන්න පෙන්වන්න පුළුවන් ඔබ පුතිරාපු මගින්. ඒ වගේම ඔබට ඔබේ නමින් වාහනයක් මිලදී ගන්නත් පුළුවන්. හැබැයි නිර්මාණයක සැබෑ හිමිකම නැත්තම් අයිතිය කාටද? අද අපි 20:19 කාලාත්‍රයේ කතාබහ තුළ නිර්මාණයක සැබෑ හිමිකාරීත්වය ගැන කතා කරන්න සූදානම්. හැමදාමත් වගේ අදත් අපි 20:19 කතා කරන්නේ කතා කළ යුතුම, හැබැයි කවුරුත් කතා නොකරන මාතෘකාවක්. මේ මාතෘකාව තුන්කල් දකින්න අදත් අපි ඒ සඳහා සුදුසු විද්වත් මණ්ඩලයකට ආරාධනා කරා. මම ඔබට හඳුන්වලා දෙනවා අද අපිත් එක්ක එකතු වෙන විද්වත් මණ්ඩලය. මුලින්ම අපිත් එක්ක එකතු වෙනවා අධිනීතීක්ෂ W.A. අබේසිංහ මහත්මයා. ඒත් එක්කම අපිත් එක්ක එකතු වෙනවා සම්මානනීය ලේඛක සාහිත්‍යවේදී කුමාර ලියනගේ මහත්මයා. ඒත් එක්කම අපිත් එක්ක එකතු වෙනවා සංගීතවේදී දර්ශන රුවන් දිසානායක මහත්මයා. තිදෙනාටම ආයුබෝවන්. අද අපේ මාතෘකාව මම මුලින් කිව්වා වගේ නිර්මාණයක සැබෑ අයිතිය පළමුව රසිකත්වයට. මං ඔබතුමාගෙන් පටන් ගන්න. කුමාරලියනගේ මහත්මයා, කෙනෙක්ගේ මනසේ ඇතිවෙන සිතිවිල්ලක් නිර්මාණයක් වෙන්නේ කොහොමද? ඉතාම සංකීර්ණ ප්‍රශ්නයක්. මං හිතනවා මේ මාතෘකාව නිර්මාණය සහ නිර්මාණයේ අයිතිය සහ රසිකයා පිළිබඳ සාකච්ඡාව අපි ආරම්භ කරන්නෙම සමාජයේ යම්කිසි සංකීර්ණත්වයක් නිසා කියලා. එක පැත්තකින් ගත්තාම මට හිතෙනවා සංස්කෘතික ආතතිය කියන එක, يعني කල්චරල් ෂොක් කියන එක ඊට පස්සේ අපි අර්ථකථනය කරනවා රිවර්ස් කල්චරල් ෂොක් කියලා. ඒ කියන්නේ ප්‍රතිසංස්කෘතික ආතතිය කියලා. ඒ කියන්නේ යම්කිසි සංස්කෘතියකට එළඹිලා ආපහු මුල් සංස්කෘතියට ය아가න්න බැරුණාම තමයි ප්‍රතිසංස්කෘතික ආතතිය කියන එක එන්නේ. දැන් අපි ගත්තොත් එම නිර්මාණකරණය පිළිබඳ මේ ප්‍රශ්නය දැන් මුල් කාලීන පුරාතන සමාජයේ නිර්මාණ පිළිබඳව ගත්තොත් ආගමික පරිසර ඇතුලේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගෝත්‍රික පදනම ඇතුලේ වෙන්න පුළුවන්. ඒ නිර්මාණ පිළිබඳව අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් ආවෙ නැහැ. ඔවුන් සමාජය පිළිබඳව තමයි මූලිකව ඔවුන්ගේ මනෝභාවය මානසිකත්වය තිබුණේ. පොදු ගෝත්‍ර එහෙම නැත්නම් සමාජය තමන්ගේ ආගම. එතකොට ඒ ගොඩනැගිලි හෝ ප්‍රතිමා හෝ එහෙම නැත්නම් වෙනත් ආගමික සංකේත මේවා අයිතිය පිළිබඳව සංවාදයක් සාකච්ඡාවක් කරනවට වඩා සමස්ත සමාජයේ තමන්ගේ ජන කොටසේ තමන්ගේ ප්‍රජාවේ අවශ්‍යතාවයක් සඳහා යම්කිසි කෙනෙක් නිර්මාණයක් කරා. එතකොට පසුකාලීන විශේෂයෙන් අපි කතා කරොත් එම මේ කාර්මික විප්ලවයෙන් පස්සේ, ගූතන්බර්ග් විප්ලවයෙන් පස්සේ ඇතිවෙන මේ පිටපත්කරණයත් එක්ක, ඒ කියන්නේ දැන් මුල් කාලීනව අපිට පේනවා මේ නිර්මාණය එකයි, එහෙම නැත්නම් මේ නිර්මාණය යම්කිසි පිරිසක් පරිහරණය කරනවා. හැබැයි අයිතිය පිළිබඳව ගැටලුවක් එන්නේ නැහැ. මොකද පොදු සම්මුතියක් ඇතුළේ නිර්මාණ කෙරුණු නිසා, ආගමික හෝ ගෝත්‍රික. හැබැයි පිටපත්කරණයේදී ওই ගූතන්බර්ග් විප්ලවයෙන් පස්සේ, ඒ කියන්නේ 1700 ගණන් වලින් පස්සේ පිටපත්කරණයත් එක්ක ආපු ගැටලු නිසා තමයි මේ අයිතිය පිළිබඳ ප්‍රශ්නේ එන්නේ. දැන් අපි කිව්වොත් එම කොපිරයිට්ස් කියලා එන ප්‍රශ්නය, මෙතන කොපි කියන ප්‍රශ්නයම ගත්තාම පිටපත්කරණය පිළිබඳ ගැටලුවක් තමයි තියෙන්නේ. එතකොට දැන් අයිතිය පිළිබඳව මූලික සාකච්ඡාවට එන්න ඉස්සෙල්ලා දැන් නිර්මාණකරුවෙක් කියලා කිව්වහම අපේ දැන් අපි පෞද්ගලිකව හිතුවාම දැන් මටයි නිර්මාණය කරන්න හිතෙන්නේ, මටයි මේ නිර්මාණය පිළිබඳ ආශාවක් පහළ වෙන්නේ, එහෙම නැත්නම් නිර්මාණයක් සඳහා මගේ මනස සූදානම් වෙන්නේ ඇයි කියන කාරණයට
විද්‍යාත්මක සහ සංස්කෘතික මේ වශයෙන් යම් යම් නිර්වචන ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි මම දකින දෙයක් මට වෙනස්, ඒ කියන්නේ මනෝභාවයක්, එහෙම නැත්නම් වෙනත් සිතුවිල්ලක් එක්ක මම ඇති කරන මගේ ප්‍රකාශනයක්. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් යම් කිසි විදියකට සමාජීය හෝ පෞද්ගලික හෝ අත්දැකීමක් වෙනත් විදියකට ප්‍රකාශ කර ගැනීම සඳහා මට ඇති වෙන මනෝභාවයක්. ඒකට සංස්කෘතික ජීව රසායන ක්‍රියාවලියක් තියෙන පුළුවන්. හැබැයි සංස්කෘතිකම වශයෙන් සමාජලාවට ආපු සම්ප්‍රදායක් වෙනත් පුළුවන්. දැන් පුරාතන කාලයේ හඳ පිළිබඳව මිනිසුන් කරපු නිර්මාණ සහ එහෙම නැත්නම් වෙනත් සතුන් පිළිබඳව කරපු නිර්මාණ ගත්තාමත් එහෙම හැඟීමක් ඇති වෙලා තිබෙනවා. ඒ නිසා නිර්මාණය පිළිබඳව ඇති වෙන මනෝභාවය මම හිතනවා ඒක සෑම මිනිසෙකුටම පරිකල්පන විශේෂයෙන් සත්ව ලෝකයේ සහ මනුෂ්‍ය ලෝකයේ කියලා ගත්තාම අර හිතන්න පුළුවන් ඒ කියන්නේ මානසික ශක්තියක් එහෙම නැත්නම් චින්තනයක් තිබෙන සත්ව කොට්ටාෂය හැටියට මේ සත්ව සමාජයෙන් ගත්තත් මම හිතනවා නිර්මාණ කිරීමේ අවශ්‍යතාවය මිනිසෙකුට ස්වභාවයෙන්ම පහළ වෙන ඕනම පුද්ගලයෙක් ජීවිතයේ යම්කිසි මොහතක වර්තමානයේ ගත්තොත් එම කුරුටු ගාලා එහෙම නැත්නම් තමන්ගේ පොතක එහෙම නැත්නම් සටහන් පොතක පවා එහෙම නැත්නම් යම්කිසි තැනක බිත්තියක පවා නිර්මාණයකට අවශ්‍ය යම් යම් සංකල්ප ගොඩනගලා තියෙන පුළුවන්. අයිතිය පිළිබඳව කතා කරාම දැන් නිර්මාණයක් සම්පූර්ණ වෙන්න නම් රසික ප්‍රජාවක් ඉන්න ඕන. බොහෝ විට නූතන ਵਿਚාරයේදී සාකච්ඡා කරනවා සැබෑ නිර්මාණය කියන්නේ යම්කිසි නිර්මාණකරුවෙක් නිර්මාණයක් ඉදිරිපත් කරාට පස්සේ ඒක රසික ප්‍රජාවක් ඒක ඒ පිළිබඳව රසවින්දනය ලබලා ඒ ඇතිවන තුන්වන මාණය, ඒ කියන්නේ නිර්මාණකරුවා සහ රසිකයා අතර ඇතිවන සහයෝගයෙන් එහෙම නැත්නම් සහවායෙන් ඇතිවන තුන්වෙනි ප්‍රකාශනය තමයි නිර්මාණය කියලා. එතකොට ඒ අනුව ගත්තාමත් විශේෂයෙන් දැන් සිනමා කෘතියක් ගත්තොත් එහෙම සිනමා කෘතිය සෙලුලොයිඩ් පටයේ තිබෙන සිනමා කෘතියට වඩා රසිකයාගේ මනස තුල ඇතිවන සිනමා කෘතිය, ඒ කියන්නේ ඒ සෙලුලොයිඩ් පටියේ අපි දකින නිර්මාණ කෘතියත් එක්ක රසිකයා ඇති කරගන්නා බැඳීම, ඒ කියන්නේ රසිකයා නැත්තම් සිනමා ශාලාවක රසිකයෝ නැත්තම් අපි දන්නවා සිනමා කෘතියක් සම්පූර්ණ වෙන්නේ නැහැ. එතකොට රසික ප්‍රජාවක් අවශ්‍යයි. එතකොට රසික ප්‍රජාවගේ මනස තුල අර සෙලුලොයිඩ් පටියේ දර්ශන තිරයේ දකින ඒ නිර්මාණයත් එක්ක ඇතිවන සාමූහික නිර්මාණය, ඒ කියන්නේ සෙලුලොයිඩ් පටියේ තිබෙන රසිකයාගේ මනසෙත් ඇතිවන නිර්මාණය තමයි නිර්මාණය කියලා හැටියට අවසාන වශයෙන් නිර්වචනය කරනවා. එතකොට නිර්මාණයක අවසාන අයිතිය හෝ එහෙම නැත්නම් අයිතිය රසිකයාට කියන නූතන ඒ කියන්නේ ප්‍රකාශනයේ ගැඹුරු අර්ථයක් තිබෙනවා. මොකද විශේෂයෙන් පිටපත් කරන්න තිබෙනවා. ඒ නිසා අද අර ආගමික අර්ථයෙන් එහෙම නැත්නම් ගෝත්‍රික අර්ථයෙන් නෙමෙයි නිර්මාණ කරන්නේ. බොහෝ විට විවිධ අරමුණු තිබෙනවා. සමාජීය අරමුණු, ආර්ථික අරමුණු, වාණිජ අරමුණු, මේ ආදි වශයෙන් විශාල අරමුණු ප්‍රමාණයක් තිබෙනවා. ඒ සියල්ල අද නිර්මාණයක් තමන්ගේ එහෙම නැත්නම් තමා සන්තකයේ තිබුණ පමණින් නිර්මාණයක් වෙන්නේ නැහැ. ඒ සඳහා රසික ප්‍රජාවක් අවශ්‍යයි. ඒ නිසා නිර්මාණයක අයිතිය හෝ එහෙම නැත්නම් නිර්මාණයක තිබෙන වින්දනය, වින්දනීය ඒ අපි කිව්වොත් ඒ සංස්කෘතික ක්‍රියාවලිය ගත්තාම රසිකයාට මේ නිර්මාණ අයිතිය කියන තර්ක සෑහෙන දුරකට පිළිගන්න පුළුවන්. හොඳයි අදිනිතිතුමා, ඔබතුමා මේ නිර්වචනයත් එක්ක එකඟ වෙනවද නැත්නම් යමක් එකතු කරනවද? මනසේ ඇති වෙන සිතවිල්ලක් කෙනෙක්ගේ කොහොමද නිර්මාණයක් වෙන්නේ? මම ඇත්තටම නිර්මාණ ගැන කල්පනා කරනකොට ඒක ගත්තොත් හරියට මේ මානව වර්ගයාගේ මේ ගමන් මාර්ගයේ ප්‍රගතිය, එහෙමද ගමන් මාර්ගයේ එක සංදිස්ථානයක්. ඒ කියන්නේ අපි දැන් සත්ව ලෝකෙ පැත්තකින් තියලා මිනිස්සුයි තරක් ගත්තොත් මිනිස්සු මේ ලෝකෙට ප්‍රතික්‍රියා දක්වනවා. ඒ ප්‍රතික්‍රියා දක්වන ක්‍රම වඩ වඩා සංක්ෂිප්ත, වඩ වඩාත් ශික්ෂිත වෙනවා, වඩ වඩා දියුණු වෙනවා, වඩ වඩා සියුම් වෙනවා. ඒ මාර්ගයෙන් තමයි මේ කලා නිර්මාණ බිහි වෙන්නේ. ඉතින් අත්තම කියනවා නම් ලෝකයේ කලා නිර්මාණය තමයි මිනිහාගේ දියුණුවේ පාර කියන අවස්ථාව. ඒ නිසා ඒ බඳු දෙයක් තමයි කලා නිර්මාණය කියන්නේ. ඉතින් අපි ගත්තා ඊළඟට මේ කලා නිර්මාණය කියන්නේ කර කුමාරතුමා වගේ
මේ බිහි වෙන්නේ මේ කාටවත් අයිතියක් ප්‍රදානය කරන්න නෙවෙයි. ඒක බිහි වෙනවා. දැන් ඊටාම සරල හොඳම උදාහරණේ තමයි අපි ගත්තොත් අපේ ජන කවි. අපි ගම්මු යසෝදරාවෙන් කවියක් ගමුකෝ. කැලේ තියෙන කොයි දේවත් රස වේවා, මලේ බඹරු මෙන් පිරිවර ඇති වේවා, අවුවේ තියෙන රස්මාලා අඩු වේවා, ගව්වෙන් ගව්ව දිවමාලික සෑදේවා කියලා යසෝදරාව කියනවා සිද්ධාර්ථ කුමාරයා ගියාට පස්සේ මේ දුක් විඳ නැති කියලා හිතාගෙන ඒ බඳු ප්‍රාර්ථනාවක් කරනවා. ඉතින් මේක ලියාපු ජන කවියා කල්පනා කරලා මේ යසෝදරාවගේ මනෝභාවයන් තේරුම් අරගෙන මෙහෙම ප්‍රකාශයක් කරනවා. ඉතින් මේ කළ ක්‍රියා මේ කළ ප්‍රකාශය යසෝදරාව ඇසුරු කළ කියවපු අහපු අය කාලෙත්තිස්සේ අපේ සමාජයේ මේක මේ ආස්වාදනය කරන්න ඇති. දැන් මේක නිර්මාණය කළේ කාටවත් අයිතියක් දෙන්න නෙමෙයිනේ. මේක නිර්මාණය කළ තැනැත්තා ඇත්ත වශයෙන් මේක අයිතියක් විතරක් නෙමෙයි, ඒ අඥාතයි. එයාගේ නමවත් අපි දන්නේ නැහැ. එයා බුදල්ද මිහිපල්ද කවුද කියලා දන්නේ නැහැ. යහපුවාමිද බණ්ඩාරද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. නමත් පවා හැංගිලා තියෙනවා. ඒත් ඇත්තටම මේ නිර්මාණය කියන එක මනුෂ්‍ය වර්ගයාගේ සංස්කෘතියේ ඉතාම විශිෂ්ට මේ සංස්කෘතික ඵලයක්, ආධ්‍යාත්මික ඵලයක්. ඒ මේ කිසි අත්ත වශයෙන් තමන්ගේ ඔබ කියාපු අර මුතු බෙල්ලා කතාව ගත්තා. ඒ දුක් විඳලා වේදනා විඳලා ඒ දෙනේක දුන්නා. ඉතින් ඒක බරයි. ඊට පස්සේ ඒක සම්බන්ධ කරන්නේ නැහැ. ඒස නිර්මාණයේ බිහි වුණේ එහෙමයි. අපේ ඉතිහාසය, මනුෂ්‍ය වර්ගයේ ඉතිහාසයේ නිර්මාණයේ කෙනෙක් බිහි වුණේ ඒ වාගේ ඉතාම විශිෂ්ට සත් හැඟීමකින්. අති විශිෂ්ට හැඟීමකින් සමාජයට මගේ මේ සංකල්පනේ දෙනවා. ඒක බිඳ ගන්න සමාජය. ඒ සමාජය යහපත් වෙන්නේ ඒක. කියලා දුන්නේ එක. ඒත් අයිතිවාසික පිළිබඳ ප්‍රශ්නය මතු වෙන්නේම නැහැ. ඒතර අයිතිවාසික පිළිබඳ ප්‍රශ්නේ මතු වෙන්නේ මේ කලා නිර්මාණවල මේ වාණිජත්වය නිසා. තවත් වචන කියනවා නම් විශේෂයෙන්ම කුමාරසනන් කලා වගේ මේ කාර්මික විප්ලවයෙන් පස්සේ සමාජය වෙනස් වුණා. ඉතින් ඕකෙන් ඉතින් මම දැන් මේ කතාව දෙස්මල් කතාව කරන කොමිස් ප්‍රකාශයේ මේක තියෙනවානේ. ඒ කොමිස් ප්‍රකාශයේ තියෙනවා මේ යම් කිසි අවධියකදී මේ කලාකාරයා මේ පඩි ලබන පුද්ගලයෙක් වෙනවා කියලා, ඔහු වහලෙක් පඩි ලබන වහලෙක් බවට පත් වෙනවායි කියලා, ඈ වැටුප් ලබන. ඉතින් ඒ නිසා කොහොමාරී ඊට පස්සේ මේ කලා අනිත් භාණ්ඩ වටිනාකමක් කියනවා, කලා භාණ්ඩයටත් වටිනාකමක් කියන්න පටන් ගන්නවා. අන්න එතින් තමයි අයිතිය පිළිබඳ ප්‍රශ්න මතුවෙන්නේ. කෙසේ වෙතත් වර්තමාන සමාජයේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඒ අයිතිය පිළිබඳ ප්‍රශ්නේ එන්නේ වඩවඩා සංකීර්ණ වෙලා, වඩවඩා දියුණු වෙලා, අර වාණිජ ගැටීම් එක ගැටිලා මේ දැන් නීතිය බඩපත් වෙලා තියෙනවා. එතකොට තිබුණ සමාජයේ මුලින්ම ඉල්ලා හිටියේ නෑ අයිතිවාසික පිළිබඳ ප්‍රශ්න, නිර්මාණකරු ඉල්ලා හිටියෙත් නෑ, කවුරු කිලි හිටියේ නෑ. පස්සේ ඒක ආවා. එවිල්ලා දැන් ඒ ප්‍රශ්න ඇති වෙලා දැන් අන්තිමට නීතිය බඩපත් වෙලා තියෙනවා. දැන් මේ නීතිය අද තියෙන නීතිය ඇත්තටම මේ ආචාර්ය මේ රාජනීතිඥ තම්බය චිරප් තම්බය මේ එතුමා සුප්‍රීම උසාවියේ මේ විශ්වකාරවරයෙක් ඒ කාලේ එතුමා කියනා වගේ අපේ රටේ කොපිරයිට් නීතිය විශේෂයෙන් ඉංග්‍රීසි නීතිය තමයි පදනම් වෙන්නේ. වෙනකවත් නෙමෙයි. ඉංග්‍රීසි නීතියට තමයි පදනම් වෙන්නේ. ඒ ඉංග්‍රීසි නීතියට දැන් ඉතින් අපි ආවොත් එහෙම කොපිරයිට් නීතිය දැන් අද ඒක කොපිරයිට් නීතිය තව දිනු වෙලා ඒක property of intellectual law. intellectual property law ඒ කියන්නේ බුද්ධිමය දේපල නීතියක් කියන එකට වඩා සංකීර්ණ දියුණු නීතියක් බවට පත් වෙලා තියෙනවා. ඒකෙත් අර හරයේ තියෙන ඉංග්‍රීසි නීතියම තමයි මෙහාට එන්නේ. ඉතින් මේ අනිත්‍යවත් පැත්තකින් තියලා විශේෂයෙන්ම අපි කතා කරන්නේ ගීතය නිසා, ගීතයේ අයිතිවාසිකම් පිළිබඳව නීතිය ඉංග්‍රීසි නීතිය පදනම් කරගෙන අද ලෝකෙ පිළිගන්න බුද්ධිමය නීතිය පිළිගන්න කාරණාවක් දෙකක් තියෙනවා. ගීතයක අයිතිවාසිකම ගීතයේ පද රචකයාට සහ සංගීත රචකයාට අයිති වෙනවා කියන එක. ඒක තමයි ඉංග්‍රීසි නීතිය, ඒක තමයි ලෝකෙ පිළිගත්තු නීතිය. ඒක දැන් අපේ 1979 තමයි අපේ බුද්ධිමය දේපල නීතිය ආවේ. ඊට පස්සේ ඒකට බරපතල මේ සංශෝධනයක් කළා 2003. ඒකෙදි මේ ආසන්න අයිතිවාසිකමක් මේ ගායකයන්ට නැත්නම් ගායිකාවට නික පර්ෆෝම් කියලා ලැබෙනවා කියලා නියඳු කළා තියෙනවා. ඉතින් එතන තමයි අපේ නීතිය තියෙන්නේ. ඉතින් දැන්
අපේ ප්‍රශ්නෙට මම හිතන්නේ උත්තරේ නැල වෙන්න අපි සාකච්ඡා අගහරි මුල හරියට නෙවෙයි. ඒතකොට දැන් මේ දැන් එතකොට දැන් අද එහෙම නීතියෙන් එහෙම පිළිගැනීමක් තියෙනවා. එතකොට වෙන වෙන ප්‍රශ්න මතුවලා තියෙනවා. මාධ්‍ය එහෙමයි. සමාජය වෙනස් වෙලා තියෙනවා. එතකොට දැන් අහන ප්‍රශ්නයක් එතකොට මේ ගීතයක අයිතිවාසිකම් කාට දෙන්න ඕන? අවසාන අයිතිවාසිකම් කාට දෙන්න ඕන කියලා. ඉතින් ඒක අපි පසුතැවට විග්‍රහාත්මක සාකච්ඡා කරන්න වටිනවා. මේ කෙසේ වෙතත් ඔබ කියන්නේ මේක රසිකයාට දෙන්න ඕනයි කියලා. මේ මම හිතන්නේ ඒකේ ලොකු කලහයක් නෑ. හැබැයි ඉතින් ඒ අතර තව බොහොම තව තව ප්‍රශ්න රාශියක් තියෙනවා. කොහොමද මේක රසිකයාට දෙනවද? ඊට මෙහා වෙන ප්‍රශ්න තියෙනවද? එතකොට මේ අයිතිවාසික පිළිබඳ ප්‍රශ්න එනවමනේ. දැන් අපි ගත්තොත් එහෙම ලෝකයේ මේ දේපල නීතියේ දේපල නීතිය ලෝකේ දේපල ගොඩවල් දෙකකට ගොඩ ගන්නවා. ඒක තමයි භෞතික දේපල. ඔය කිව්වා වගේ කාර් එකක් නැත්නම් නිවාසයක් එහෙම නැත්නම් ඉඩමක් කඩවා. අනිත් දේපල තමයි ආධ්‍යාත්මික දේපල, බුද්ධිමය දේපල. ඒවා මේ අල්ලන්න බෑ කොහෙවත්. ස්පර්ශ කරන්න බෑ. මේ බැක්බත් නවකතාව ගහුවොත් අපි අල්ලන්නේ නැහැ. බැක්බත් නවකතාව පොත මිසක් බැක්බත් නවකතාව කියන්නේ මේ නාට්‍ය කියනක නෙවෙයි. එතකොට ඒක මේ ආධ්‍යාත්මික මේ දේපල. එතකොට ආධ්‍යාත්මික දේපලට නැත්නම් බුද්ධිමය දේපලට එක නීතියකුත් අනිත් දේවල් තව නීතියකුත් බලපාන. ඒ නිසා තමයි මේ බුද්ධිමය දේපල නීති බිහි වෙලා තියෙන්නේ. ඉතින් බුද්ධිමය දේපල නීතිය සාමාන්‍ය චංචල අචංචල වූ භෞතික දේපල නීතියට වඩා වෙනස් මති මතාන්තර උඩයි තියෙන්නේ. අපි පස්සේ වෙලා සාකච්ඡා කරමු මොකක්ද ඒක හරිය කියන එක. ඉතින් කෙසේ වෙතත් ওই ප්‍රශ්නේ තියෙනවා. ඒ ප්‍රශ්නත් එක තමයි අපිට සාකච්ඡා කරන්න වෙලා තියෙන අවසාන වශයෙන් කාටද අද ගීත අයිතිවාසිකම් තියෙනවා කියන්නේ කියලා අපි සාකච්ඡා ඉදිරියට ගියා. හොඳයි. ඔබ සංගීතවේදියෙක්, නිර්මාණකරුවෙක්. ඔබේ මනසේ ඇතිවෙන සිතුවිල්ලක්නේ නිර්මාණයක් විදිහට අපි දකින්නේ. අපි දකින්නේ අවසන් ඵලයේ සමස්ත ක්‍රියාවලිය දකින්නේ. කොහොමද හිතේ ඇතිවෙන සිතුවිල්ල නිර්මාණයක් වෙන්නේ? සරලව පැහැදිලි කරන්න. සරලව දැන් ගොඩක් දේවල් කියපු හින්දා මම මගේ කතාව ඉදිරි ගහට යන්න. ඇත්තටම අපි ගෝත්‍රික යුගයට ගියොත් අපි මිනිස්සු විදිහට සත්තු අයින් කරමු. අභිසිං මහත්තයා කිව්වා වගේ මිනිස්සු ශිෂ්ට වුණේ කලාව හින්දා. අපි අහලා තියෙන අපි සංගීත විද්‍යාව ඉගෙන ගන්නකොට අපිට ඉස්සරෝම නාද ශබ්ද වලින් වෙන් කරගන්න හම්බුණ මානවයෙක් හැටියට නියඬ තාලව හඳුනා ගන්නවා. එයා බටනලාව හැම හොයාගත්ත කෙනා. එතකොට ශබ්ද ඇහුණ පරිසරය තුළින් ශබ්ද ඔක්කොම අකුණු ගහනවා, වහිනවා. ඒ ඇස්සේ මෙහිදි කූරුල්ලන්ගේ නාද. එතකොට බටලීයක් කැඩිලා එකට හුලන් ඇවිල්ලා ඒකෙන් මිහිරි නාදයක් ආවා. ඒකෙන් මිනිස්සු ආකර්ෂණය වෙන නාද. සහ මිනිස්සු බය වෙන, දිගැස්සෙන ශබ්ද. ඔය ඔක්කොම ශබ්ද හැටියට තිබුණා. ඒ වගේ මිහිරි දේවල් වෙන්කොට හඳුනා ගන්න පුළුවන් බුද්ධිය වර්ධනය වෙච්ච තැන තමයි එතන. ඊට පස්සේ ඒ ඔස්සේ රිද්මය හොයා ගන්නවා. සකල කලාවෙම කූට ප්‍රාප්තිය හැටියට මම දකිනවා මේ රිද්මය. රිද්මය හැම තැනකම තියෙනවා. මේ පෘථිවිය කරකෙන්නේ රිද්මයකට. ඒක පැය 24 වෙන්නේ යම්කිසි සමීකරණයක් එකේ තියෙනවා. නමුත් సౌందర్యාත්මක රිද්ම සමීකරණ හොයාගන්නේ පුළුවන් වෙනවාම ටික 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 අපි යනකොට ඔන්න අපි අපේ මනසත් අර මිහිරි නාදත් එක්ක අපි ආකර්ෂණය වෙනකොට අපේ ඒ ආකර්ෂණය තුළ අපේ හිත සංවේදී වෙනවා. සංවේදිකම අපි ප්‍රගුණ කරගෙන ආවිල්ලා ඊට පස්සේ ආගම බිහි වෙනක පැත්තකින් නොපෙනෙන දේවල් වලට අපි වැස්ස වලහක දෙවියෝ, හිරු දෙවියෝ කියලා අපි කියනවා. හැබැයි ඒක ඇතුලේ තමයි సౌందර්යය තියෙන්නේ. ඊට පස්සේ තමයි කතන්දර හදන්න පටන් ගත්තේ. වැස්ස වලහක දෙවියෝ ගැන ඒක වුණොන. ඒ කියන්නේ කතන්දර අපි හදනවා. ඔන්න සාහිත්‍ය, භාෂා ඕමෝම ඇවිල්ලා මම මේ ඉක්මනට කියන්නේ. ඊට පස්සේ ඔය සුමේරියා වගේ ශිෂ්ටාචාර බිහි වෙනවා. ඒක අති දියුණු ශිෂ්ටාචාරයක් අවුරුදු 7000කට විතර පරණ. ඊට පස්සේ බැබිලෝනියාව. බැබිලෝනියාවේ තිබිලම හම්බ වෙනවා කවි කුමරයේ 8000 ගණන්. අදටත් ඒ කවි මැටි පෝරවල තියෙන කවි අදටත් කියව ගන්න බෑ. ඒ භාෂාව ඇත්තට පැරණි කීලෑකාර අක්ෂර 400ක හෝඩියක් තිබිලා තියෙනවා. ඒතර කොයිතරම් ශබ්ද අපි උච්චාරණය කරන්නේ නැද්ද? අපි දැන් කොච්චර දිනුනේ කිව්වට ඒ කාලේ ශබ්ද එච්චර මොකද එකක් තමයි පරිසරය විසින් තමයි අපිට කලාව පුරුදු කරන්නේ.
පෘථිවියක දවත් කියලා කියන්නේ පෘථිවියට මම උණපූර්ණයක් ගන්නේ ඉස්සර ග්‍රීකයෝ කිව්වේ ජියෝ කියලා පොළොවට. නමුත් Earth කියන එක අකුරු දෙක දෙපැත්තේ අයින් කරපුවාම Art කියන එක තමයි මැද තියෙන පොළොව කියන එක. ඒක මොකද හැඩතල වර්ණ මේ වගේන් තමයි පෘථිවිය හැදෙන්නේ. එතකොට කලාවේ තියෙන තේවා. එතකොට මෙහෙම මෙහෙම ගිහිල්ලා කලාව වර්ණ එක්තරා ඔය ග්‍රීක ශිෂ්ටාචාරයේ කරවල දක්වාම එනවා. ඊට පස්සේ වැඩ සම්යුගය කියලා එකක් පටන් ගන්නවා. එතක නිදහස් මිනිස්සු යම් කිසි ප්‍රමාණයකට නිදහස් නිර්මාණ බිහි වුණා ග්‍රීක යුගයේම. පයිතගරස්සෙම ওই කම්බියක් දෙපැත්තට ඇදලා ඔය දැන් තියෙන පියානෝ එකට තියෙන දත්ත හොයාගත්තේ පයිතගරස් ටෝන් ටෝන් සංකල්පය. ඒ වගේ පරේක්ෂණ ගවේෂණ බොහොම නිදහස්ව ඒවා ආවා. නමුත් වැඩව සම්යුගයේදී අර ආගම ඇවිල්ලා ප්‍රබලම වෙලා සර්වබලධාරී කෙනෙක් ලෝකේ පාලනය කරනවා කියලා ඒකට යටත්ව මුළු ලෝකයම ඒ කියන්නේ ඒකට විරුද්ධ වෙන්න කාටවත් බෑ. ඒතර නිර්මාණත් ඒකට යටත් වුණා. ඒක කාලයක අඳුරු යුගය කියන්නේ. ඒත් නමුත් ඒ කාලෙත් නිර්මාණ තිබුණ පල්ලි ආශ්‍රිතව බටේ සම්භාව්‍ය සංගීතය හැදෙන ඒකල වාදකෙක් එක්ක මිස ඒක කියන්නේ පල්ලි ඇතුලේ ඒක රාසිගත දෙයක් වගේ නිකන්. එහෙම. ඒක ජනගත වුන්නේ නැහැ ගීතිකාවක්වත්. ඒ කියන්නේ මොසාර්ට් එහෙම එළියේ ඉඳලා නොටේෂන්ස් ලිව්වා කියන්නේ එළියේ ඉඳලා අහගෙන පල්ලියෙන් එළියේ ඉඳලා එයා ස්වර ප්‍රස්තාර කරාලු ඇතුලේ ඇහෙන ගායනා. ඉතින් ඔහොමම ඇවිල්ලා මේ පුනරුදය කියලා එනවනේ දැන් අපි ප්‍රංශ විප්ලවය. ඒ කියන්නේ ඔටෝමන් තුර්කි මට හිතේ කුමාරයේ වෙළඳ නගරය අල්ල ගන්නවා මේ කොන්ස්තන්තිනෝපලේ. එතකොට ඒ වෙනකන් තිබුණ ශිෂ්ටාචාරික දැනුම ලයිබ්‍රිගත වෙලා තිබුණා. ඒ දැනුම අරගෙන අර ඔටෝමන් තුර්කි අර ගිනිදියයි කියලා ඒ පොත්පත්ති කරන් නූතන ඉතාලිය පැත්තට බැලන යනකොට ඔන්න ගිහිල්ලා ඒ පොත්පත් කියවුවට පස්සේ තමයි නිදහස් මිනිස්සුන්ගේ නිදහස් මනස කියන ඇත්තටම කියනවනේ අපිට කියනවා පෙරදිග දැනුම නැවත කියවීම කියලා. හරිද? එතකොට මේ පුනරුදය කියන්නේ මම විශ්වාස කරන්නේ ලෝකෙම තිබ්බ දැනුම එක තැනකට මෙහෙම ඇවිල්ලා ඒක රිසර්ච් ගවේෂණ ඔක්කොම වෙලා එහෙම පටන් ගත්ත අවස්ථාවක්. ඊට පස්සේ ප්‍රංශ විප්ලවය, ඊට පස්සේ කාර්මික විප්ලවය කියන. ඔහොම ආවා මම මේ එන්න ගත්තේ. ඊට පස්සේ දැන් ඔබ නිර්මාණයක් කියන තැනදී ගත්තාම ඇත්තටම අර අබේසිංහ මහත්තයා කියවෝ වගේ ජන කවිවල දැන් අර කියපු 8000 ගණන් තිබ්බ කවිවල නිර්මාණ අයිතිය කවුද දන්නේ නැහැ. ඒ කවියෝ කවුද කියලාවත් දන්නේ නැහැ. රසන්තර දැන් මල්ලි මම අකුරට යන වෙලාවේ කවුද? අදම කවිය අපි දන්නේ නැහැ. නමුත් ඒවා ඒ කාලේ මිනිස්සු එදිනෙදා ජීවිතය වැඩ කරනකොට දැන් කෘෂිකාර්මික කෘෂි සංස්කෘතික ජීවන රටාවක් තිබුණේ. එතකොට ඒ කෘෂි සංස්කෘතියත් එක්ක ගොවියා කියන්නේ හොඳ කවියෙක්. ගොවියා හොඳ නිර්මාණකරුවෙක්. ඉතින් ඒක බොහොම අව්‍යාජව ඒගොල්ලෝ ඒ දිනෙදා මේ නිර්මාණය කරපු දේවල්. සමහර කරත්ත කවි තියෙනවා රත්නපුරේ තිරවාණා කැටියේදී, කැටන්ඩොලේ පැල්වාඩිය කොනේදී, අතුරුපාන වැලිමනුවේ කන්දේදී, ලියක් දුටුමේ සන්නස්ගල වෙලේදී. අන්න ගියපු ගමන් මාර්ගය හම්බ වෙනවා අපිට. ඉතින් අර පද හතර කියලා තියෙන හතර පොළකදී. නමුත් ඒ නිර්මාණ අව්‍යාජ ජනශ්‍රුතියේ ලෝකෙ හැමතැන මෙහෙමයි. බීත මොසාට් සික් සිම්ෆනි එක හදන්නේ එයාට හිච්ච ජන කවියකින්. එයාගේ ගමේ. එතකොට එයාගේ ගම ගැන ඒ කියන්නේ. එතකොට ලෝකෙම ජන සංස්කෘතියක් තියෙනවා. ජන සංගීත තියෙනවා, නාදකම තියෙනවා. හැබැයි මේ ඔක්කොම අතර අන්තර් සම්බන්ධයක් තියෙනවා. දැන් සංගීතයෙන් තමයි ඒක අල්ලගන්න පුළුවන් එකම දේ. සංගීතය අපි දරු නැලවිල්ලක් ගත්තාම ඒකේ යම්කිසි පොදු නාදමය ලක්ෂණ තියෙනවා. අර ලෝකේ මුලින්ම එකට තිබ්බයි කියනවනේ විද්‍යාඥයෝ වටේට මොහොද. එතකොට කොහොම හරි මේ සංගීතය වගේ එකකෙදි ගත්තාම ගත්තාම ඒ මේ අර අපි ගෝලීයකරණය ගැන කතා කරාට කොඳම එකක් තමයි මේ සංගීතය. මොකද ඒකේ තියෙනවා සමහර ජන කවි. දැන් ඔය අපි බ්ලූස් ජෑස් කියන සංගීතය වල පව අපේ ඔය සබර්ගමු සම්ප්‍රදාය ගත්තම ඉතාම පැරණි ලංකාවේ. ලංකාවේ පැරණිම සම්ප්‍රදාය සබර්ගමු. කොහොම හරි ඔය නිර්මාණ කරන මුල්ම කාලේ නිර්මාණකරුවා බොහොම අව්‍යාජව එයාට මේ පරිසරය තුළින් දකින්න පේන්න තිබෙන දේවල් එයාගේ හිත කම්පණයට පත් කරගෙන නිර්මාණය කරපු දේවල් තමයි. එයා අනිත් අයට වඩා වැඩි වේගයකින් සමාජය දෙහා පරිසරය දෙහා සංවේදී වෙනවා. නේද කුමාරයා? ඒ කියන්නේ කලාකරුවෝ කියන්නේ නැත්නම් ඔක්කොම කලාකරුවෝ වෙන්න බෑනේ. එයාට කලාකාමී හිතක් තියෙනවා. ගන් බියුටිෆුල් මයින්ඩ්, ලස්සන හිත. එයාට ඒක තියෙනවා. එයා අනිත් අය දකින විදිහට නෙමෙයි එයා පාරේ ඉන්න යාජකෙක් දකින්නේ, ගහක මලක් දකින්නේ, හඳ දකින්නේ. අර කුමාරයා කිව්වා වගේ හඳ ගැන කොයිතරම් ඒවා ලියලා තියෙනවද? එකම හඳ ගැන නේද?
එකම රෝස මල ගැන කොච්චරන් තියෙනවද? හරිද? එකම පොළොව ගැන, එකම ගහ ගැන, එකම මුහුද ගැන අපි ගොඩාක් නිර්මාණ තියෙනවා. එතකොට කලාකරුවාගේ සිත තමයි ඒ. ඒ කලාකරුවා නිසා කලාකාමී හිත තමයි. කෘෂිකාර්මික ජීවන රටාව හිටපු කෘෂි සංස්කෘතියේ හිටපු ගොවියා කලාකරුවේ. ඒක නිසා තමයි ඔය වගේ ශිෂ්ටාචාර හැදුනේ. ඒ ශිෂ්ටාචාරවලත් බොහොම පරිසර හිතකාමීව බොහොම පැරණි කෘෂි සංස්කෘතිය තුළ එක තිබුණා. නමුත් අර කියන කාර්මික විප්ලවයෙන් පස්සේ කෘෂි සංස්කෘතිය බිඳිලා බිඳිලා ගිහිල්ලා කාර්මිකකරණයට එනකොට සමහර ගොවිබිම් අතාරිනවා. ඒවා කර්මාන්ත ශාලා පුරවල් බවට පත් වෙනවා. ඒතර අපේ රටෙත් එහෙමයි. අපේ රටෙත් අනුරාධපුර පොළොන්නරුව අද කෘෂි ආර්ථික රටාවක් නෙමෙයි. ඒ ඒ ඒ ගොවිබිම් වල වෙන වෙන දේවල් අද කරෙන්නේ. එතකොට අපේ අර නිර්මාණශීලී මිනිස්සු අර හිතන මිනිස්සු අය සංවේදී මිනිස්සු නැති වෙලා යනවා. එතකොට ඕමෝම කාර්මික පිපිලේ වගේ ඇවිල්ලා ඕමෝම හැම විෂයක් ගැනම ගවේෂණ වෙනවනේ, විද්‍යාව හැම දෙයක් ගැනම. නමුත් 1800 ගණන් වල වගේ එනකොට මට මතක හිටිය මේ කීවෙනි ලුවීද කියලා මතක නැහැ. ලුවි රජු මට මතක හිටිට එයාට ඕන වුණා කලාකාරයෝ මොනවද කරන්න කියලා හොයන්න. ඒ හොයන්න පත් කරපු රහසිගත මේව එකක් ඉස්සරහට ගිහිල්ලා තමයි ඔය මේ බුද්ධිමය දේපල කියන එක පස්සේ වර්ධනය වෙලාවේ. මොකද මට මේක ගියේ ඉතාලියේ මේ දැන් තියෙන සීසක් ආයතනේ ජර්මනියේ තියෙන්නේ. ඒක තමයි ඔය ඉන්ටලෙක්චුවල් ප්‍රොපර්ටි මේ අපේ පෙරදිග ආසියාවේ ඒවා එකතු කරන්නේ. එතකොට මේ වයිෆෝ කියන එක තමයි ජිනීවා වල තියෙන්නේ ප්‍රධානම එක. එතකොට ලෝකේ බුද්ධිමය දේපල කියන එක මේවා කරන්න හේතුව තමයි කොපිරයිට්ස් කියන එක. ඒක ආවේ ඇත්තටම ඔහොමම ඇවිල්ලා කාර්මිකකරණයෙන් පස්සේ කලාකරුවා ජීවත් වෙන්න එපෑනේ. එතකොට බුද්ධිය නිෂ්පාදනය එකක් තමයි. බුද්ධිය හොරගම් කරන්නත් ගත්තා. අනුන්ගේ නිර්මාණ තමන්ගේ වගේ දාන්න ගත්තා. ඉස්සර වගේ නෙමෙයි. ජනකවියක අයිතිය ගැන ජනකවිය හොයාගෙන ගියේ නෑ. එයාට කුඹුර පැල ඒක තමයි එයාගේ පරම ඒක. එයා කවිය කිව්වේ ඒ වෙලාවට ඒක මේව. නමුත් ඊට පස්සේ මේක හොරකම් කරන්න ගත්තා. අර ඇල්වි කතන්දරේ වගේ තමයි. මහා සම්මතම මනුපත් කරගන්න ඉස්සරෝම යුක්තිය නැති කාලෙක රජ කෙනෙක් පත් කරගත්තා වගේ දැන් ඔන්න ඔහම ආවා. එතකොට ඇත්තටම මොසාට් කියන සංගීතඥයාගේ නිර්මාණ පස්සේ අවුරුදු 200කට පස්සේ තමයි ක්ලියර් කරගත්තේ. ඉතින් ඒවත් හොරකම් කරන්න ගත්තා. ඕමෝම මේ හොරකම් කිරීමයි කලාකරු ජීවත් වෙන්න ඕන. එතකොට අද වෙනකොට මම මේ මෙතනට ගෙන නවත්තන්න. අද වෙනකොට අපේ රට හැර ඉන්දියාව පවා 1947 ජාතික ප්‍රතිපත්ති හදද්දි මේ දේවල් ගැන කල්පනා කරා. ඒක නිසා අපේ රටට වඩා ලෝකේ අනිත් මේ රටවල් මේ වල ඉන්න කලාකරු බුද්ධිය නිෂ්පාදනය කරන්න. අපි තමයි ගීතයක් ගැන කතා කරන්නේ. ගීතයට එහා කලාව අන්ත අනන්තයකට ගිහිල්ලා තියෙනවා සංගීතය කියන දේ පවා. එතකොට අපි දැන් ගීතය ගමුකම ගීතයක අයිතිය කියන එක දාපුවම තමයි කම්පෝසර්න් රචකයා. මොකද බුද්ධිය නිෂ්පාදනය කරන්න. එතකොට ගායකයා ගැන ප්‍රශ්න ආවා මොකද කියලා ඒ පරීක්ෂණ කරලා ගියා. එතකොට ඒක ෆිසිකලි භෞතිකයි ගායන හැකියාව කියන එක අවුරුදු 50කට විතර එයාට ඒක වියකිලා යන්න පුළුවන්. නමුත් නිර්මාණය අවුරුදු 100,000 ගණන් තියෙනවා. දැන් මොසාට් මැරිලා අවුරුදු 300කට 400කට එහා. නමුත් අදටත් අපි ඒ නිර්මාණ අහනවා. හැබැයි ගායකයෝ මොන ආයේ කටහඬ මේ හැම වෙන්නේ නැහනේ. එතකොට ඒක නිසා තමයි බුද්ධිය කියන එක අනිවාර්යයෙන්ම අරගොල්ල සතුවි කියන එක හරි තාම සාධාරණයි. මොකද ඒක ලෝකේ අතිශය බුද්ධිමත් මේ මිනිසුන් විසින් ගවේෂණ පරීක්ෂණ කරලා හොයාගත්ත දෙයක් තමයි බුද්ධිය කාගේද කියන එක. ඊළඟට ඒක එකක්. ඊළඟට මේ මිනිස්සු අද සතුටින් ඉන්නේ ලෝකේ. දැන් උදාහරණයක් විදිහට ඉන්දියාවේ මොසාට් මේ රාහුමාන් කියන්නේ ලෝකෙම එයාට එයා නිර්මාණයක් කරපුවා මුළු ලෝකෙටම යනවා. එතකොට මේ බුද්ධිමය දේපල කියන මේවකෙත් එක්ක ලෝකේ ඔය වයිෆෝ එකත් එක්ක ලෝකෙම රටවල් තියෙනවා 200 ගණක් විතර. ඒක අර අපේ නොබෙදි ජාතීන්ගේ වගේ ඒක පොඩි මේව එකක්. එතකොට ඒකට සම්බන්ධ වෙන හැම නිර්මාණයක්ම මේකට ආවා. කුමාරය මිස්ටර් වටනාබේ කියලා ජපානයෙන් ආව එක්කෙනෙක් ලංකාවට. ඇවිල්ලා අපිට ලෙක්චර් එකක් කළා. එයා කියන්නේ දැන් අයි ඔයගොල්ලෝ නැත්තේ මේකේ. ඔයගොල්ලෝ නැති නිසා ඔයගොල්ලෝ නිර්මාණ ලෝකෙට යන්නේ නැහැ. සිංහල ගීත කියලා එකක් දැන් අපේ ජපානයේ ජපන් ගීත තියෙනවා ලෝකෙ ඕන තැනක. ඕ යා ලයින් එකද ඕන තැනක තියෙනවා. නමුත් සිංහල ගීත කියන එක අපි හිතන හැම වෙලාවෙම අපි ගෝත්‍රික අපි පොඩි රට චූටි. නමුත් සිංගප්පූර අපිට වඩා පොඩි. මේ දැන් කියන්නේ මේ අග්නිදිගාසියා ඊශ්‍රායලය කියලා.
නමුත් ඒ ඒ පොඩි මානසිකත් අපිට දැන් මේ 48 ඉඳලා අපිට දාපු මේ ටොපියක් එක. ඒ ටොපිය තමයි අපි තාම සූප්පු කරගෙන යන්නේ. නමුත් ඒක අපි ඒක බිම තියන්න කැමති නැහැ. ඉතින් මේක නිසා ඇත්තටම මම දන්නවා පෞද්ගලිකව එක්තරා අවස්ථාවක මගේ කාල චිත්‍රපටයේ තීම් සෝන් එක මට මම මේ ඉංගලන්තයට අරන් ගිහිල්ලා මම එහි ජයසිංහ කෙනෙකුට දාපුවාම එයා කොම එක මේ දාන්න ග්‍රැමි අවෝඩ්ස් කියලා. ඉතින් මම ඉදින් බැලුවා සර්ච් කළා හොයලා බලද්දි අපිට දාන්න බෑ අපි බුද්ධිමේ දේපල මේ වෙකේ නැති නිසා. අන්න ඇනගන්න තැන අපි. එතකොට මම මේක කතා කරපුවාම කිව්වේ එක්තරා ඇත්තටම මොනවද කියන්න ඕන අපි ජනාධිපති මන්දිරේ මේක ගැන කතා කරා. ඇවිල්ලා. එතකොට එතනදී ආවේ අපිට වඩා ප්‍රවීණ කණ්ඩායමකින් ආවා අපි මේ ගෝත්‍රිකයෝ අපි මේ පොඩි රටක් නේ අපිට ඕනේ නැහැ ලෝකෙට යන්න මේ හිටියා වගේ ඉමු කියලා එහෙම ලෝකෙට යන්න ඕනේ. මං කිව්වා ඕගොල්ලෝ මේ හෙට අනිද්දාට මේ ජීවිතෙත් ඕගොල්ලෝ ඉවර වෙනවා. එතකොට අපිත් මැරිලා යනවා. අනාගතයේ බිහි වෙන රටේ නිර්මාණකරුවෝ ලෝකෙට යන්න ඕනේ නැද්ද? ශ්‍රී ලංකාව ඕනේ නැද්ද ලෝකෙට? නිර්මාණකරුවෝ ඕනේ නැද්ද? මං කියන්නේ අපේ රටේ දක්ෂ මිනිස්සු ඉන්නවා. දක්ෂ අංකුරෝ බිහි වෙනවා. ඒ වෙනුවෙන් තමයි අපි මේ දරදිය දින්න කතා කරන්නේ. මොකද මේ බුද්ධිමය දේපල කියන එක ලේසි දෙයක් නෙමෙයි. ඔබ රසිකයන් ගැන කියවනේ. ලෝකේ බුද්ධිමත් රසිකත්වයයි පහත් රසිකත්වයයි දෙකක් තියෙනවා. දැන් ලෝමේ යුරෝපේ මේ ඔපෙරා එකක් අහන්න අපිට ඔපෙරා එකක් අහන්න බෑ. අපි කියොත් එමෙ කෑ ගහ ඉඳි. ඔපෙරා එකක් වගේ අහන්න පුළුවන් ක්‍රවුඩ් එකක් හැදෙන්නේ රසික පිරිසක් හැදෙන්නේ ඒ කාලයක් තිස්සේ පුරුදු පුහුණු කරන ලද රසිකත්වයක් ඒක. එතකොට එහෙම එහෙම අයකට විතරයි ඔපෙරා එකක් වගේ අහන්න පුළුවන්. සිම්ෆොනි එකක් අහන්න සිම්ෆොනි වචන නැහැනේ. අපිට වචන නැත්නම් අපි අතෑරන ගීතේන අපි. එතකොට බුද්ධිමත් රසිකත්වයක් ලංකාවේ දැන් නැහැ. ඇත්ත කියන්න ඕන මේක. එතකොට බුද්ධිමත් රසිකත්වයක් නැති සමාජයකට කුමාර ලියනගේ ලියන බොහොම මේ සමාජයේ වැදගත්ම බුද්ධිමත්ම අපි කියමු අබේසිංහ මහත්මයාගේ මිහි මණ්ඩලයේ අඳුරු කුසේ දිය උල්පතක්. මත කාටද මේ අලුත් පරම්පරාවේ කී දෙනෙකුට ඔගේ ගීතේ විචාරය කරගන්න පුළුවන්ද? එහෙමනම් ඒක බුද්ධිමත් රසිකත්වය අඩු වෙලා තිනවා අපේ. එතකොට ඒ රසිකයාට ඒ අයිතිය දෙන්න බෑ මේ නිර්මාණේ. අපි උඩින් ඉඳලා රසිකත්වයේ පහළට වැටලා තියෙන ඕන සමාජයේ කලාකරුවා යුතුකම තමයි රසිකත්වය නැවත ඔසවා තැබීම. හරිද? එහෙම ඔසවා තබලා බුද්ධිමත් රසිකත්වය වැඩි කරපු දවසට කලාකරුවෝ කියයි නිර්මාණකරුවෝ කොහොමද ඉන්න ඕනේ කියලා. දැන් යුරෝපයේ තියෙනවා ඒක. මයිකල් ජැක්සන් අර්ත් සෝන්ග් එක කියද්දී මිනිස්සු අඬනවා. ඒක ලව් සෝන්ග් එකක් නෙමෙයි. අඬන්නේ මේ පරිසරය ගැන දැනෙලා. අඬන්නේ මොකටද ඒකට? අපි අඬන්නේ හොටු පෙරාගෙන මේ මොකක් හරි වෙනම මේ වැඩකටනේ. නමුත් මේ බුද්ධිමත් රසිකත්වය කියන එක අපි සෑහෙන කල්පනා කරන්න ඕන. රසිකයාට අනිවාර්යයෙන්ම නිර්මාණයක් අයිති. ඒක තියෙන්නේ සදාචාරාත්මක අයිතිය. මොකද එයාට අයිති මේ නිර්මාණේ රස විඳින්න එයාගේ පරිකල්පනය අනුව ඕන පැත්තකට මේ යන්න. නමුත් අද වෙනකොට අපේ රට ගැන මම මේක දැන් අපේ රටනේ මේ දැන් කතා කරන්නේ. අපේ රට සංවර්ධනය විය යුතුයි මේ හැම පැත්තෙකම. විශේෂයෙන් බුද්ධිමය දේපල පනත එන එකේ මේ ප්‍රයෝජනේ තමයි අපේ කලාකරුවන්ට පුළුවන් කලාකරුවාම කලාකරුවා විසින්ම රැක ගන්නවා. අනිවාර්යයෙන්ම ලෝකෙ හැම තමයි වෙන්නේ. ඒකට මේ 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 පනත අපේ රටේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට තමයි කලාකරුවෝ මේ යන්න ඕනේ දේශපාලඥයෝ පස්සේ ගෙවල් ඉල්ලගෙන ඉඩම් ඉල්ලගෙන මේක හරියට ආවට පස්සේ නියම කලාකරුවන්ට රැකෙන්න මාවතක් අපේ රටේ හැදෙනවා. හැදුනා මේ නිර්මාණකාරයා දැන් ඇත්තම ප්‍රාග්ධනය කියන එක අද ඕන වෙනවා. හොඳ සිනමා නිර්මාණයක් කරන්න බෑ ලෝක මට්ටමේ අපිට ප්‍රාග්ධනයක් නැතුව. හොඳ ගීතයක් කරන්නත් බෑ. එතකොට අපිට ඒ පසුබිම හැදෙනවනේ. ඒක වැරද්දක් නෙමෙයිනේ. ඒක අනිවාර්යයෙන්ම මම නම් ඉන්නේ ඔය මං ඔය කියපු කාරණේ තමයි. මම ඉන්නේ එතන තමයි. පැහැදිලි. 20:19 කාලාත්‍රී කතා බහත් එක්ක අපි එකතු වෙලා ඉන්නේ. අද කතා කරන්නේ වෙනස් මාතෘකාවක් එක්ක. තවත් බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. ඊට කලින් අපි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියත් එක්ක එකතු වෙනවා. 20:19 කාලාත්‍රී කතා බහ. විරාමෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා 20:19 කාලාත්‍රී කතාබහත් එක්ක. අද අපේ ප්‍රස්තුතය නිර්මාණයක අයිතිය පළමුව රසිකයාට. කුමාර ලියනගේ මහත්මයා ඔබ සම්මානීය ලේඛකයෙක් නිර්මාණකරුවෙක්. අද අපේ විද්වත් මණ්ඩලයේම නිර්මාණකරුවන්. මට ඍජු පිළිතුරක් දෙන්න නිර්මාණයට වටිනාකමක් දෙන්න පුළුවන්. අපි හිතමු ඔබේ නිර්මාණයක් තියෙනවා. ඔබ නිර්මාණයට වටිනාකමක් ලබා දෙනවා. ලංකාවේ එහෙම කරන්න පුළුවන්ද? ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මම හිතනවා මේ දර්ශන
සෑහෙන පසුබිමක් සකස් කරා මේ සාකච්ඡාවට. දැන් අතීතයේ තිබෙන තත්ත්වය සහ වර්තමානයේ තිබෙන තත්ත්වය ගත්තාම ලෝකයේ සංවිධිත රාජ්‍ය කියන සංකල්පයට ආවා. දැන් සංවිධිත රාජ්‍යයක ජීවත් වෙනකොට කලාකරුවටත් ඒ සංවිධිත රාජ්‍යයේ තිබෙන අයිතිවාසිකම් සහ හිමිකම් ඒ සියලු දේ ලැබෙන්න ඕන. එතකොට දැන් අපි කිව්වොත් දැන් සමාජයේ වෙනත් වෘත්තිකයන් සහ යම් යම් කටයුතු කරන්නන් පිළිබඳව ඒ කෙරෙන වාණිජ මුහුණු වලින් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ගෙවීම් වෙන්න පුළුවන්. එහෙම කෙරෙන සමාජයක කලාකරුවා පමණක් අතීතයට යා යුතුයි, එහෙම නැත්නම් ඒ සමාජයෙන් බැහැර කළ යුතුයි කියන තර්කයට මම එකඟ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේ සමාජයේ අපි දන්නවා, දැන් අපි වර්තමානයේ ඉන්නේ නව ලිබරල් සමාජයක. මේ සමාජයේ සංස්කෘතික කර්මාන්තකරණයක් කියලා හැමදේම විකුණන තත්වයකට පත් වෙලා තිබෙනවා. එතන නෙමෙයි මම කතා කරන්නේ. නමුත් නිර්මාණකරුවන්ට යම්කිසි ඒ තමන්ගේ නිර්මාණය, ඒ කියන්නේ ඇත්තම කියනවා නම් මේක එක් පැත්තකින් ගත්තාම සමස්ත සමාජයම නිරූපණය කරන අවස්ථාවක්. ඒ කියන්නේ දැන් අපි කිව්වොත් නිර්මාණයේ අයිතිය හෝ කලාව පිළිබඳව කියවීම හෝ කියන්නේ සමස්ත සමාජයම ආධ්‍යාත්මය පිළිබඳව සාකච්ඡා කළ යුතු තැනක්. ඒ කියන්නේ දැන් නිර්මාණකරුවෙක් නිර්මාණයක් කරන්නේ සමාජයේ අභිවෘද්ධිය, එහෙම නැත්නම් සමාජයේ යහපත, සමාජයේ යම්කිසි විදියකට මේ තිබෙන ආධ්‍යාත්මික තත්ත්වය සමෘද්ධ කිරීම සඳහා නම්. එතකොට ඒ නිර්මාණකරුවා එතෙන්ට එන්නේ දැන් එක තැනකදී පිකාසෝ නිර්මාණ, ඒ කියන්නේ ඔහුට ඔහුගෙන් චිත්‍රයක් අඳගන්න එක්තරා පුද්ගලයෙක් එනවා. ඔහු ඉතා දක්ෂයි මේ රේඛ චිත්‍රවලට. එතකොට එතෙන්දී මේ ඉරිකීපයකින් ඒ ඔහුගේ රූපය ඇඳලා ඒ පුද්ගලයාගේ ඔහු යන්න හදනකොට පිකාසෝ ඉතාම විශාල ගානක්, ඒ කියන්නේ ඔහු බලාපොරොත්තු වෙන්නේ නැති ගානක් කියනවා. එතකොට දැන් මේ අර පුද්ගලයා අහනවා මේ ඉරිකෑලි කීපයක් ඔබ ඇඳේ මේකට මෙච්චර ගානක් කියන්නේ කියලා. පස්සේ පිකාසෝ කියනවා මේ ඉරිකෑලි වලට නෙමෙයි මම මේ ගාන කියන්නේ, මේ ඉරිකෑලි ඇඳීම සඳහා මම කරපු වැය කරපු කාලයට කියලා. ඒ කියන්නේ මේ පුහුණුවට. එතකොට දැන් නිර්මාණකරුවෙක් දර්ශන හෝ එහෙම නැත්නම් අබේසිම්ම මහත්තයා හෝ සංස්කෘතික නිර්මාණයක් කරන්න ඉබේම පහළ වෙන්නේ නැහැ. ඒ වගේ සඳහා අභ්‍යාස කරන්න ඕනේ, ඒ සඳහා කියවන්න ඕනේ, ඒ සඳහා මම කියන්නේ මේ නූතන සමාජයේ නිර්මාණ කරන්නේ. අපි අතීතයේ ඒත් අපිට එහෙම හැදෑරීමක් තිබෙනවා ඒ සංස්කෘතික මූලයන් එක. නමුත් මේ නූතන සමාජය අපි ඉතාම සංකීර්ණ නිර්මාණකරණයක් එක සාකච්ඡා කරොත් විශාල පරිසරයක් එක්ක, එහෙම නැත්නම් සංස්කෘතික පරිසරයක් එක්ක ඔහුට හැසිරෙන්න තිබෙනවා. එතකොට ඔහු නිර්මාණ කරන්නේ සමාජයේ යහපත වෙනුවෙන්, අනිකා වෙනුවෙන්. එතකොට ඒ සඳහා ඔහුගේ භෞතික ජීවිතය කැප කරනවා. එතකොට ඔහුගේ සමාජලාවට පවුල් පරිසරයේ ඔවුන්ගේ සමාජිකයන් ඒ වෙනුවෙන් කැප වෙනවා. මේක තනි පුද්ගල ක්‍රියාවලියක් නෙමෙයි. අතරම දැන් මෙහෙම ගත්තට පස්සේ මේ සමාජය කොයිතරම් දියුණුද ඒ පමණට ඒ සමාජය කලාකරුවන්ට සලකනවා කියලා කියන්න පුළුවන්. එතකොට දැන් වර්තමානයේ ඇති වෙලා තිබෙන්නේ මේ වාණිජකරණය ඇතුලේ නිර්මාණකරුවන්ට සමහරලාවට අපි නිර්මාණයක් කළා කතා කරන්න ගියාම ඒවා සමහරලාවට මූලික ගැටලු ඇති වෙනවා මුදල් සම්බන්ධ. මම කියන්නේ මුදල් පිළිබඳව මූලික කරගෙන නිර්මාණය කරනවා කියන නෙමෙයි. දැන් අපි උදාහරණයක් ගත්තොත් එම ගුවන් විදුලියේ වෙළඳ සේවය කියලා ගත්තාම, එහෙම නැත්නම් වෙළඳ තැටි කියලා ගත්තාම මේ කාලේ තිබුණා. දැන් වෙළඳ තැටි කියන නමේම තිබෙනවා මේවා විකිණීම සඳහා කියන අර්ථයක්. හැබැයි අපිට ඉතිහාසය ගවේෂණය කරාට පස්සේ අපිට පේනවා ඒ කාලේ නිර්මාණකරුවන් මේ වෙළඳ තැටි කියන නම තිබුණු පමණින් නිර්මාණකරේ මුදලා අරමුණු කරගෙන නෙමෙයි කියලා. ඔවුන් නිර්මාණය කරේ නිර්මාණය සඳහා. ඔවුන් ඉතාම ගැඹුරින් සාකච්ඡා කළා සමාජලාවට එකම නිර්මාණයකට එකම ගීතයකට වෙන්න පුළුවන් තනු 7ක් 8ක් නිර්මාණය කළා. ඒකෙන් හොඳම තනුව තෝරගෙන ඉතාම දැවන්ත වාද්‍ය මණ්ඩලයක්. එතකොට ඔවුන් රාත්‍රී ගණන් මේ සඳහා කැප කරමින් ඉතාම විශාල ශ්‍රමයක් කැප කරමින් තමයි මේ නිර්මාණ කරන්නේ. සමහරවිට අද එහෙම නොවෙන්න පුළුවන්. හැබැයි මේ නිර්මාණකරුවා කොයිතරම් දුරට සමාජය පිළිබඳව සවිඥානිකද, ඔහු කොයිතරම් දුරට දැනුවත්භාවයකින්ද මේ නිර්මාණය කරන්න කියන කාරණේත් එක ගත්තාම අන්න ඒ නිර්මාණකරුවා. ඒ කියන්නේ සමහර නිර්මාණකරුවන් ඉන්නවා වාණිජ පරමාර්ථයෙන්
අපිට ඒක පේනවා නිර්මාණයේ තිබෙන ගුණාංග බොහෝ ඒ කියන්නේ රසාස්වාදනය පිළිබඳව තිබෙන සමාජයේ තිබෙන කියවීම එක ගත්තාම අපිට මේ මේ යහපත් නිර්මාණයක් සහ වාණිජවාදී නිර්මාණයක් අතර අපිට පැහැදිලි වෙනස්කම් අඳුන ගන්න පුළුවන්. දැන් සමාජයක වෙනස් වෙන විදිහත් අපිට පේනවා. දැන් උදාහරණයක් ගත්තොත් මధుරජවනිකා දානන්ද ගුණවර්ධන මහත්මයාගේ මధుරජවනිකා කියන විශිෂ්ට නිර්මාණය ඊට පස්සේ ගැලවෙනවා එතනින් නේනගේ සූදුව වෙනම ගැලවෙනවා. ඊට පස්සේ නේනගේ සූදුවෙන් ගැලවෙනවා නල්ල තම්බි. එතකොට දැන් මේ මේ මෙන්න මේ විපරිණාමය ගත්තොත් ඒ කියන්නේ මధుරජවනිකා නේනගේ සූදුව නල්ල තම්බි කියලා ගත්තාට පස්සේ අපිට පේනවා මේ වාණිජවාදී අරමුණකින් කොහොමද මේ නිර්මාණ පටු වෙලා ඒවා ඊටාම මේ මේ කියන්නේ අර මුදල් මතම පිරිහිච්ච ආකාරය අපිට පැහැදිලිව පේනවා. මේ වගේ නිදර්ශන ඕන තරම් අපිට පෙන්වන්න පුළුවන්. එතකොට මෙන්න මේ සමස්ත සමාජය වෙනුවෙන් ගැඹුරු හැදෑරීම් කළා, ඒ සම්බන්ධව අභ්‍යාස කළා, ඒ සම්බන්ධව පරිචයක් පරිණතභාවයක් ඇති කරගෙන කරන නිර්මාණකරුවෙකුට සැලකීම කියන්නේ ඒ සමාජය පිළිබඳව, ඒ කියන්නේ සමාජය කොයිතරම් දුරට ගුණවත්ද කියන එක. දැන් අපිට මේ මම කියන්නේ මේ ගෙවීම් සම්බන්ධව පොදු සම්මුතියන් වලට එන්න පුළුවන්. දැන් උදාහරණයකට අපිට ගත්තොත් දැන් ගුවන් යානයක 800ක් පමණ ජනතාවක්, එහෙම නැත්නම් මගී ජනතාවක් අහසේ ගෙනියන ගුවන් නියමුවෙකුට අපිට කොයිතරම් ගෙවන්න ඕනද කියන අපි දන්නේ නැහැ. අපිට හිතාගන්න බෑ. මොකද 800ක් විතර ඔහුගේ අතේ තිබෙන මේ ජීවිත. හැබැයි පොදු සම්මුතියන් වලට එනවා. මේ සම්බන්ධව මේ වගේ ප්‍රමාණ වලට අපිට මේ වෘත්තිය සඳහා ගෙවීම කළ හැකියි කියලා. ඒ වගේ මම කියන්නේ යම් යම් නිර්මාණ සඳහා අපිට පොදු සම්මුතියන් වලට එන්න අවශ්‍ය වෙනවා. මොකද මේ සංවිධිත වාණිජවාදී සමාජය තුළ කලාකරුවා රැක ගැනීම සඳහා ලෝකයේ රාජ්‍ය මූලික කරගත්ත, ඒ කියන්නේ රාජ්‍ය ධනවාදය මූලික කරගත්ත රටවල් බොහෝ විට මේ සම්බන්ධව සංවිඥානිකයි. ඔවුන් කලාකරුවන් සඳහා විවිධ, ඇත්තම කියනවා නම් ඒ කියන්නේ ඔවුන් සඳහා සුබ සාධන ක්‍රම ඇති කිරීම පවා සමාජය අනෙක් පැත්තෙන් ප්‍රතිලාභ ලබනවා. ඒ සමාජය ඒ කියන්නේ මානුෂවාදී සමාජයක් බවට පරිවර්තනය කිරීමත් එක්ක, ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එම අපිට පේනවා අපරාධ අධික සමාජයක කොයිතරම් දුරට, එහෙම නැත්නම් මේ මේ මනුෂ්‍ය හැඟීම් පිරිහුණු සමාජයක කොයිතරම් දුරට අනේකා කෙරෙහි ඒ අවධානයක්, අනේකා කෙරෙහි ගෞරවයක්, අනේකා කෙරෙහි ආදරයක් නොමැතිව කරන වාණිජ නිෂ්පාදන වලින් ඒවා පරිභෝජනය කළා, ඒවෙන් රෝග පීඩා සහ වෙනත් අනතුරු වලට ගොදුරු වුණාට පස්සේ නැවතත් ඒ රාජ්‍ය හෝ සමාජය ඒ සඳහා වන්දි ගෙවනවා. හැබැයි කලා නිර්මාණ පිළිබඳව සංවිඥානික සමාජයක්, එහෙම නැත්නම් කලාත්මක කෘති සම්බන්ධව සංස්කෘතික සමාජයක්, දියුණු සමාජයක් ඇතුලේ අපිට පේනවා මේ බොහෝ දේවල් මගහැර ගන්න පුළුවන්. එතකොට මේ මගහැර ගැනීම කියන කාරණය ඇතුලේ ඇත්තම කිව්වොත් දීර්ඝකාලීනව ඒ සමාජයට මූල්‍යමය වශයෙන් ප්‍රතිලාභයක් තියෙනවා. එතකොට මෙන්න මේ කාරණා ඊටාම සංකීර්ණව සැලකුවොත් මම කියන්නේ දැන් අපිට පේන දෙයක් තමයි දැන් අතරම මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ආදාහනය වෙලාවේ ප්‍රධාන ඒ කටයුතු වලට මට සම්බන්ධ වෙන අවස්ථාවක් වුණා මම කොළඹ විශ්වවිද්‍යාල නිසා. එතකොට ඒ ආදාහනය වෙලාවේ රාත්‍රියේ ලොකු සංවාදයක් ගියා මේ කියන්නේ විශ්වවිද්‍යාලය තුල. මොකද මහාචාර්ය සරච්චන්ද්‍රන් ඉල්ලා සිටියා, ඉල්ලා ඔහුගේ අවසාන කැමැත්ත ඉල්ලා තිබුණා මේ මේ ආදාහනය කළ යුත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ මේ මේ ඒ පිටණිය කියලා. එතකොට මේ 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 සම්බන්ධව ඇතිවෙච්ච සාකච්ඡාවේදී බොහෝ අය තර්ක කරා මේ ආදාහනයෙන් පස්සේ ඒ කොළඹ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාංගණය ආදාහන මළුවක් වෙයිද කියලා. තව තව අය ඉල්ලයිද? තව තව අය තමන්ගේ ආදාහනය කොළඹ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාංගණය කරන්න ඉල්ලයිද කියලා. එතෙන්දී තර්කයක් මතු වුණා මහාචාර්ය සරච්චන්ද්‍රයන් වගේ තව කී දෙනෙක් ඉන්නවද කියලා. එතකොට අන්න ඒ වගේ අපේ සමාජය තුළ අපිට පේනවා බැල්මට ලේඛකයන් කියන හැම කෙනාම ඒ සමාජය පිළිබඳව සවිඥානිකව ඒ සංස්කෘතික ක්‍රියාවලියක නිරත වෙන්නේ නැහැ. බොහෝ විට මේ 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 වාණිජවාදී ලෝකය තුළ, මේ වාණිජවාදී සමාජය තුළ විවිධ කූට චෞර ක්‍රියාවලියන් සිද්ධ වෙනවා. එතකොට ඒ අතරේ තමයි මේ නිර්මාණකරුවන්, සැබෑ නිර්මාණකරුවන් අපිට හඳුනා ගන්න ලැබෙන්නේ. ඔවුන් කොයිතරම් දුරට මේ නිර්මාණ ක්‍රියාවලියට දායක වෙනවද, ඔවුන් කොයිතරම් දුරට හදාරනවද, ඔවුන් කොයිතරම් දුරට ඒ විෂය සම්බන්ධව සවිඥානිකද, ඔවුන්ගේ ලෝක දැනුම, ඔවුන් තමන් පිළිබඳව
කරන සතතාභ්‍යාසයන් මේ පිළිබඳව අපිට පැහැදිලිව පේනවා ඉතාම සවිඥානිකව. එතකොට ඔවුන්ව රැකබලා ගැනීම කියන කාරණය ඒ රාජ්‍ය වගකීමක්. අපිට ඒක පේනවා ඉතිහාසයේ රජවරුන් මේ කලාකරුවන් බලා කියා ගැනීම සඳහා නින්දගම් ප්‍රදානය කළා. ඒ මොකද ඒ කලාකරුවන් ඒ සමාජයට කරන බලපෑම ඒසා විශාලයි. සමාජය යහපත් පවත්වා ගැනීම සඳහා අපරාධ සහ වෙනත් ක්‍රියාවලින් අවම කර ගැනීම සඳහා මිනිසුන් ඊටාම සියුම් ආධ්‍යාත්මයන් සහිත ඊටාම සංවේදී මිනිසුන් බවට පත් කර ගැනීම සඳහා කලාව ඊටාම අවශ්‍යයි. දැන් අපි ගත්තොත් එම මේ ඔය රස සිද්ධාන්තය ගත්තාන් පස්සේ දැන් මේ කලාවේ එක් දෙයක් තමයි දැන් ඒ භාවයන් පිළිබඳව ඒ භාවයන් රසයන් බවට පත් කරලා කලා ඒ කියන්නේ මේ මේ රසිකයා සවිඥානික කිරීම කියන ක්‍රියාවලිය ඇතුලේ රසිකයා දැනුවත් වෙනවා මෙන්න මේ වගේ අවස්ථාවක මෙන්න මේ වගේ හැඟීම් සිත තුළ ඇති වෙන මොහොතක මෙන්න මේ වගේ දයක් වෙන්න පුළුවන් කියලා. එතකොට ඔහු ඊළඟ ක්‍රියාවලියේදී ඔහු අර මුල් සමහරලාවට මේ පිළිබඳව නොදන්නා අවස්ථාවක ඒ වගේ ඊට සමාන සිදුවීමකට මේ ප්‍රතිචාර දක්වන විදිහට නෙමෙයි කලාව රසවින්දන කළා. අසම්මේ ඒ සම්බන්ධ ප්‍රතිචාර දක්වන්නේ මොකද ඔහුට මේ භාව මිනිස් භාවයන් හැසිරීම පිළිබඳව සවිඥානික භාවයක් ඇති වෙන නිසා. එතකොට ඒ නිසා අනෙක් පැත්තෙන් ගත්තාම දැන් අපරාධකාරී සමාජයක් කොහොමද එහෙම නැත්නම් මේ වාණිජවාදී සමාජයක් කොහොමද නැවත නැවත අපරාධකාරී තත්ත්වයන්ට එහෙම නැත්නම් මේ විනාශකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්නේ කියන එක ඉතාම පැහැදිලිව පේනවා වෙළඳන්නේ වල ওই බ්‍රෑන්ඩ් රීකෝල් කියලා තියෙන සංකල්පයත් එක්ක. මොකද ඔවුන්ගේ තිබෙන මේ මූලික අදහස තමයි මිනිසයාට නැවත නැවත පෙන්න මේක මේ මේ පිළිබඳව ප්‍රචාරය කිරීම තුළ නැවත නැවත ප්‍රදර්ශනය කිරීම තුළ නැවත නැවත ශ්‍රවණය කිරීම තුළ මේ මිනිසයාගේ මතකයේ දැන් අපි දන්නවා මිනිසෙකුට මතක වර්ග 8ක් තිබෙනවා. එතකොට සාංශාරික, එතකොට තමන්ගේ ශාරීරික වශයෙන් නැති වෙන මතක, ඒ වගේම මූලික මතක මේ ආදි වශයෙන් මතක 8ක් තිබෙනවා. එතකොට මේ මතකට ඒ කියන්නේ අවසාන වශයෙන් ගත්තාම මුළු මානව ශිෂ්ටාචාරයේ සියලුම මතකයන් මිනිස් ශෛලියේ තිබෙනවා. එතකොට ඒ නිසා ඕනම මොහොතක ඕනම අවස්ථාවක් අවදි කරන්න පුළුවන් නිශ්චිතව දැනුවත්ව ඒ මනුෂ්‍යයා කරෙහි ඒ යම් කෙසේ ක්‍රියාවලියක් එල්ල කළොත්. ඔහු තුල තිබෙන තිරසන අවදි කළ හැකි, ඔහු තුල තිබෙන මිනිමරුවා, එහෙම නැත්නම් ඔහු තුල තිබෙන මනුෂ්‍ය, ඔහු තුල තිබෙන දෙවියා මේ සියලු සංකල්ප අවදි කළ හැකි විටින් විට තාක්ෂණික ක්‍රියාවලියක් ඔස්සේ. ඉතින් ඒක නිසා වර්තමානයේ අපිට පේනවා විශේෂයෙන් මේ නව ලිබරල් ආර්ථිකය තුළ අපරාධකාරී සමාජයක් ඇති කරලා තිබෙනවා. ඒ වෙනස අපිට පේනවා මේ මොහොත වෙනකොට මේ අපේ ලංකාවේ කොයිතරම් ඝාතන සහ මරණ සහ වෙනත් දේවල් වක්‍රාකාරයෙන් සහ ඍජුව සිද්ධ වෙනවාද කියලා මේ පරිවර්තනයත් එක්ක. ඒ නිසා කලාකරුවන් ඒ කියන්නේ ඔවුන්ව රැකබලාගෙන ඔවුන් සඳහා මම කියන්නේ නින්දගම් දෙන්න කියනවා නෙමෙයි. නමුත් සමාජයේ වගකීමක් තිබෙනවා. සෙසු වෘත්තිකයන් බලා කියා ගන්නවා වගේම සෙසු වෘත්තිකයන් සඳහා යම්කිසි සුබසාධන ක්‍රියාවලියක් ඇති කරනවා වගේම මේ අයිතිය ලබා දීම. ඔබ ව්‍යංගාර්ථයෙන් කියන්නේ ලංකාවේ නිර්මාණයක් සඳහා නිසි වටිනාකම නොලැබෙනවා කියලාද මේ? නිසි වටිනාකම නෙමෙයි නිසි ගෞරවය. ඇත්තට මේ කියන්නේ මම කියන්නේ දැන් අපිට මේ අයිතිය පිළිබඳව සාකච්ඡා කරන්න සිද්ධ වෙන්නේම ලංකාව නොදුන්න නිසා. ලංකාව දියුණු රාජ්‍යයක් නම් අනේකාගේ නිර්මාණ පිළිබඳව මංකොල්ල කෑම් සා මේ චෞර ක්‍රියාවලීන් සිද්ධ වෙන්නේ නැහැනේ. දැන් ඇත්තටම කියනනම් අද කාලේ දැන් අපේ ජ්‍යෙෂ්ඨ නිර්මාණකරුවන් බොහෝ විට සහ මේ වර්තමානයේ ඉන්න බොහෝ නිර්මාණකරුවන් නිර්මාණ කරන්නේ නැත්තේ මේ මේ ඒ නිර්මාණ හෙට පේමන්ට් එකේ තියනවා කියන කාරණේ උඩ. ඒවා මේ කියන්නේ චෞර ක්‍රියාවලියක් ඇතුලේ හොර කොපි හැටියට ඒවා ඉදිරිපත් වෙන නිසා. එතකොට මේවා රැකබලා ගන්න ක්‍රමයක් නැහැ. මේක තමයි ක්‍රියාවලිය. ඉතින් මම කියන්නේ මේ ඔහුට රැකවරණය සඳහා ගෙවීමක් කියන කාරණය මම කියන්නේ මේ මූලික මූල්‍යමය වශයෙන් ඇති කරන සංකල්පයක් නෙමෙයි. ඔහුව රැකබලා ගැනීම සඳහා, ඔහුට තවත් නිර්මාණ කර ගැනීම සඳහා, ඔහුට තමන්ගේ අභ්‍යාසයන් කර ගැනීම සඳහා අවශ්‍ය මූලික සංස්කෘතික පරිසරය ගොඩනැගීම සමාජයේ වගකීම. එතකොට ඒ සඳහා මේ මේ කිසිවිටක මේ නිර්මාණකරුවෙක් ඒ කියන්නේ ඔහුව අසරණ තත්වයකට පත් කළා. එහෙම ඒ කියන්නේ අමාත්‍යාංශ වලට එහෙම නැත්නම් ඇමතිවරුන් ගාවට ගෙන්න ගන්න අවශ්‍ය නැහැ. මොකද ඔහු ඊටාම ප්‍රාමාණික හැකියාවක් තිබෙන
ඔහු නිෂ්පාදකෙක් ඒකන්නේ ඔහු ඇත්තටම කියනවා නිෂ්පාදකෙක්. ඒතකොට ඔහුට ඒ නිර්මාණකරණය සඳහා ඒ හිමිකාරීත්වය ලබා දිය යුතුයි. දැන් අපි උදාහරණයක් ඇටට ගත්තොත් මමත් පෞද්ගලිකව මැදිහත්වෙච්ච සිද්ධියක් ඒක ඇත්තටම කනගාටුදායක විදිහට අවසන් වුණේ සංගීතවේදී ලයිනල් අල්ගම ෂූරින්ගේ ශ්‍රී වීණාව පිළිබඳ ගැටලුව. දැන් ශ්‍රී වීණාව එතුමා නිර්මාණය කරලා ඒක එතුමන්ගේම නිර්මාණයක්. එතකොට ඒ ශ්‍රී වීණාව නිර්මාණය කළා ඒ ශ්‍රී වීණාවේ තිබෙන සම්පූර්ණ විෂයානුබද්ධ කාරණා, ඒ කියන්නේ විශ්වවිද්‍යාල මට්ටමින් ඉගැන්වීම සඳහා අවශ්‍ය සියලුම න්‍යාය සහ සිද්ධාන්ත ගොඩනගලා එතුමට බැරි වුණා ඒ සම්බන්ධ හිමිකාරීත්වය ලබා ගන්න මේ ලංකාවේ. එතුමා මාත්‍යක පෞද්ගලික කීපයක් තමයි මේ නිර්මාණය සංස්කෘතික දෙපාර්තමේන්තුවට ගෙනිච්චාම දර්ශන කර්මාන්ත මාත්‍යාංශයට ගෙනන්නේ කොර නව නිර්මාණය නිසා. මොනවද යන්නේ කොහෙද මල්ලේ පොල්? ඉතින් මෙන්න මේ වගේ මම කියන්නේ දැන් මෙන්න මේ හඳුනා ගැනීම. දැන් එතුමා මාත් එක්ක ඉතාලම කනගාටුවෙන් කියපු දෙයක් තමයි මේ ශ්‍රී වීණාව පිළිබඳ අයිතිය ලබා ගන්න මේ ලංකාවේ තිබෙන අපහසුව. එතකොට දැන් මම කියන්නේ එතුමා ශ්‍රී වීණාව නිර්මාණය කිරීම සඳහා කොයිතරම් කාලයක් කැප කරන්නද? කොයිතරම් හැදෑරීමක් කරන්නද? කොයිතරම් වෙනත් මේ සංගීත භාණ්ඩ කොපමණ ඔහු හදාරන්නද? එතකොට ඒ ශ්‍රමයට කවුද වග කියන්නේ? එතුමා ඇයි එහෙම කරේ? එතුමාට එහෙම මේ තිබෙන සංගීත භාණ්ඩ වලින් වාදනය කර කර සාමාන්‍ය වාද්‍ය ශිල්පියෙක් කොහෙම නැත්තම් සංගීතවේදියෙක් හැටියට ඉන්නවට වඩා එතුමා ශ්‍රී වීණාව නිර්මාණය කරාට පස්සේ එතුමට ගෞරව කරන්න අපි දන්නේ නැතිකම ඇතුලේ තිබෙන්නේ අපේ තිබෙන පහත්කම් මිසක් වෙන දෙයක් නෙමෙයි. එතකොට එතුමට ඒ ශ්‍රී වීණාව පිළිබඳ අයිතිය ලබා දුන්නා නම් සමහල්ලාවට ලෝකයට ඒ විෂය අනා ලෝකයේ සංගීතය පෝෂණය වෙනවා, ලංකාවේ සංගීතය පෝෂණය වෙනවා. ඒතකොට ඒ සඳහා ශ්‍රී වීණා වාදකින් නැති වෙනවා. එතකොට ඒ සම්බන්ධව එතකොට එතන වෙනම අලුත් වෘත්තියක් ලංකාවේ සංගීත භාණ්ඩයක් හදනවා. ලංකා සංගීත භාණ්ඩයක් ලෝකයට යනවා. ඉතින් මෙන්න මේ තිබෙන පහත් මානසිකත්වය විශේෂයෙන් මේ දේශපාලනයේ මම කියන්නේ මේ දැන් ඇත්තටම කියනවා නම් දැන් අපි කිව්වොත් මෙන්න මෙහෙම දැන් පින්සලක් ගන්න වෙළඳසලකට එන පුද්ගලෙක් ඇත්තටම මේ පින්සලක් ගන්න නෙමෙයිනේ ඔහුට අවශ්‍ය වෙන චිත්‍රයක්. එතකොට චිත්‍රය නිර්මාණය කරගන්න පුළුවන් පින්සලක් හදනවා විනා පින්සලට කැටයම් දමලා පින්සල රත්තරන් වලින් හදුවට වැඩක් නැහැ. පින්සලට කැටයම් දාලා පින්සලට අපි කිව්වොත් දියමන්ති අල්ලලා මැණික් අල්ලලා පින්සලක් හදුවට වැඩක් නැහැ. චිත්‍රයක් ඇඳ ගන්න බැරි පින්සලක් නම්. එතකොට මේ පුද්ගලයා අපි පාරිභෝගික හැටියට ගත්තොත් ඔහු අලෙවි වෙළඳසැලට එන්නේ පින්සලක් ගන්න. හැබැයි ඔහුගේ අරමුණ චිත්‍රයක් නිර්මාණය කරගෙන. දැන් ලංකාවේ වෙලා තිබෙන්නේ දේශපාලනේ නියෝජිතය අපි ඕන පාර්ලිමේන්තුවට අපිට අවශ්‍ය මොකද්ද? සමාජ ක්‍රමයක්. හැබැයි වෙන්නේ මොකද්ද? ඇමති කෙනෙක් මහත් වෙච්ච ඇමති කෙනෙක් ඉදිමිච්ච ඇමති කෙනෙක් මේ මහා ආරක්ෂක බට හමුදාවක් එක්ක පාර යන මේ මහා විකෘතියක් ඇති වෙලා තියෙනවා. ආරක්ෂකව පිරිවරාගෙන එන්නේ ඇත්තටම මේ ක්‍රමයක් හදන්න එන්නේ අර පුද්ගලයා තමයි පිම්බෙන්නේ. එතකොට මේ ක්‍රමයේ ඇතුලේ අපිට මේ සමාජය මේ යහපත් කරගන්න බෑ දර්ශන. මම කියන්නේ ඒකයි ලංකාවේ අපි දන්නවා සංස්කෘතික අමාත්‍යාංශයට ගියාම කොයිතරම් දුරට අපේ රටේ මේ කලාකරුවන් කොයිතරම් දුරට නිවට තත්ත්වයක දින්නේ කියලා. ඔවුන් අනවශ්‍ය පමණට දේශපාලකයන් පස්සේ යනවා. ඒ යන්නේ ඇත්තටම කියනවා නම් මේ ව්‍යුහාත්මකව තිබෙන ප්‍රශ්නයක් උඩ ඔවුන්ට යන්න, ඒ කියන්නේ Tamange නිර්මාණකරණය නිර්මාණය කර ගැනීම සඳහා ඒ සඳහා පිළිදැක්වීම සඳහා වේදිකාවක් නැදෙන්න. වේදිකාවක් නැහැ. ඒ සම්බන්ධව නිසි තක්සේරුවක් නැහැ. ඇත්තම කියනවා නම් 70 60 70 දශකවල මම හිතන්නේ අබේසිංහ මහත්මයා ඉතා පැහැදිලිව කියයි ඒ කාලේ මීට වඩා හොඳ යාන්ත්‍රණයක් තිබුණ සමාජ නිර්මාණ පිළිදැක්වීම සහ ඒවා පිළිගැනීම සඳහා. නමුත් අද වෙනකොට ඒවා සියල්ල බිඳ වැටිලා මේවා වායිති ඔක්කොම දේශපාලඥ අරගෙන තිබෙනවා. ඒක දැන් ඒක තමයි කේතවර. අතරම කියනවා නම් ඉතින් සමාජයේ තිබෙන සංකල්ප දේශපාල කියන්නේ මේ දේවල් සියල්ල දේශපාලඥයා පොකට් ගහනවා. ඔය හැබැයි එතනට පාර හැදුවේ ඒ කලාකරුවෝ විසින්මයි. කියන්නේ අපිට යාන්ත්‍රණයක් අපි හදාගන්න අපිට බලයක් තිබුණා. කලාකරයා තමයි දෙමව්පියෝගේ සමාජයේක දෙමව්පියෝ කලාකරුවෝ. මේ එතකොට සමාජය නිවැරදි කරන්න පුළුවන් අපිට. නමුත් අපේ මේ ක්‍රමයේ ඇතුලේ අපිට වේදිකාවක් අවස්ථාවක තමයි ආයි බුද්ධිමේ දේපලකට එන්නේ. ඒකේ අපි හිටියනම් 47 ඉන්දියාව හිටියා. අද ඉන්දියාවේ කලාකරුවෝ කොතනද ඉන්නේ? අපි කොතනද ඉන්නේ?
ඕ දෙක තමයි ඉතින් බලන්න තියෙන අපිට පොක් සම්දු සංදී මේ වෙන්නේ දැන් අතරම කෝ දෙතන ඔය මේ මම හිතන්නේ අභිසිංහ මහත්මයා මේ සම්බන්ධව කියද මේ බුද්ධිමය දේපල කියන එක ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි කියන එකම ගත්තාම මේක සුළුපටු කාරණයක් නෙමෙයි නේද අභිසිංහ මහත්මයා මේක තමයි දැන් මම හිතන්නේ දැන් මේ සාකච්ඡා පෙනී ගිය කාරණ ප්‍රධානම කාරණේ තමයි යම් කිසි අවස්ථාවක් එනවා මේ බුද්ධිමය දේපල තත්ත්වය යටතේ කලාකරුවන් ආරක්ෂා කරන්න. මත ඒ නිසා තමයි 1970 මේ පනත ආවේ ලංකාවට. මොකද බුද්ධිමය දේපල පිළිබඳ නීතිය බොහොම පරණයි. විශේෂයෙන් යුරෝපයේ කුංගා දූන් වෙලා සංවිධානගත වෙලා තියෙන එකක්. ඒ බුද්ධිමය දේපල නීතිය තුල මේ ගීතේ පිළිබඳ මේ ප්‍රශ්නේ හරි අංශුවක්. ඒතරම් විශාල පුළුල් දෙයක්. මේක තෝසෙ මේ කාර්ය විප්ලවයක ආපු දෙයක් අපේ රටේ වුණත් මේ ඉන්ඩස්ට්‍රියල් මේ නිර්මාණ يعني කාර්මික නිර්මාණ ආරක්ෂා කිරීම සඳහා තමයි මුලින්ම මේ කොපිරයිට් නීතිය ආවේ. ඒක තමයි දැන් බුද්ධිමය දේපල නීතිවල පත්‍රය. ඒ නිසා මේ නීතිය අවශ්‍යකමක් තියෙනවා. මොකද මේ නීතිය මාර්ගයේ මේ කලාකාරයෝ ආරක්ෂා කිරීමේ සංකල්පය එක තුල තියෙනවා. ඒකයි තාම වැදගත්. මොකද ඒ සඳහා ඊට පස්සේ අපි ව්‍යුහයක් හදා ගන්න ඕන කොහොමද ඒක ආරක්ෂා වෙන්නේ මොන ආකාරයට කටයුතු කරන්න කියන එක අවශ්‍යයි. ඒ වගේම පෙනී යන දෙයක් තමයි මේ තත්ත්වයට විශේෂයෙන්ම අද ඇති වෙලා තියෙන තත්ත්වයට විශේෂයෙන් අද හොඳ ගීතයක් හොඳ සංගීත නිර්මාණයක් ආරක්ෂා කරන්න බැරිකමක් තියෙනවා. සමහරට ඒවා හොරකම් කරන්න පුළුවන් එක පැත්තෙන් අර කිව්ව වගේකට නියම මිලක් ලැබෙන්නේ. ඒ ප්‍රසේර මත වෙලා තියෙන නිසායි. හැබැයි මේ එක මූලික කාරණයක් අපි තේරුම් ගන්න ඕන කරනවා. කලා නිර්මාණයකට ඔබ සඳහන් කළා වගේ වටිනාකමක් දෙන්න අමාරුයි. මොකද මේ වටිනාකම හැම වෙලාවෙම සාපේක්ෂයි. දැන් අපේ ලංකාවේ අපි තමයි සංගීත නිර්මාණයකට එහෙම නැත්නම් පොතකට එහෙමත් නැත්නම් ගීතයකට නැත්නම් කවියකට ගෙවන්න පුළුවන් යම් කිසි සීමාවක් තියෙනවා. මොකද ඒ සීමාවට වඩා විශාල ප්‍රමාණයක් සමහරට ඉන්දියාවේදී ගෙවන්න පුළුවන් අපි. දැන් මම හොඳම උදාහරණයක් කියන්නම් මේ සංගීතය පැත්තකට පොතක් ගෙන ගත්තා ලංකාවේදී මම මට ඒ අත්දැකීම තියෙනවා. මම මොකද පුස්තකාලේ මල්ලේ දේවතාවක් සභාවෙත් වෙලා හිටියා. මේ ওই පොත්පත් පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් ලංකාවේ සිංහල පොතක් අපි මේ දවස්වල බොහෝ වෙලාවට හොඳම පොතක් වුණත් පිටපත් 17ම මුද්‍රණය කරන්නේ. නමුත් ලංකාවේ දෙමළ පොතක් බිහි වුණොත් මේ දෙමළ පොත ඊට වඩා ගහන්න පුළුවන් මොකද ඒකට මාකට් එකක් තියෙනවා මේ තමිල්නාඩුවේ තමිල්නාඩු මාකට් එකක් තියෙනවා ඉතින් ඇත්තවත් දැන් ඒකට සාපේක්ෂයිනේ සාපේක්ෂ ඒ නිසා මේ ඒක අපි තේරුම් ගන්න ඕන කරුණක් දෙයක් මේ අභිසිංහ මහත්තයා කතා කරන ඕන එකක් තියෙනවා දැන් ඒ කියන්නේ ප්‍රකාශකයෝ මේ ලේඛකයාට තමයි පිටපත් 1000 කියන්නේ. ඒ කියන්නේ කවර 50000 කට ගහනවා. ඒක බයිල් තබ්ලන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ මම කියන්න හදන්නේ මේ වටිනාකම සාපේක්ෂයි. ඉතින් වටිනාකම ඉතින් මේ ඒකට තීන්දුව කරන්න බෑ. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ වටිනාකමක් නෑ කියන එක. ඒත් මේ වටිනාකම තව දියුණු වෙයි වැඩි වෙයි යන්න ඕන. තමයි අනාගතේ යනකොට තවත් මුගක් වටිනාකම වෙන්න පුළුවන්. හැබැයි අපේ රටේ තියෙන දැන් ප්‍රශ්නේ තමයි විශේෂයෙන් සංගීතයට ආවම තියෙන ප්‍රශ්නේ තමයි මේ වටිනාකම නියමිත ලැබෙන්නේ විශේෂයෙන් දැන් අපි හිතමු දැන් මහාගම සේකරගේ මේ කාව්‍ය නිර්මාණයක් හිතමු ඒ කාව්‍ය නිර්මාණයෙන් ගීතයක් බිහි වුණා ඒ ගීතයේ සංගීත මේ නිර්මාණය කළේ අමරදේව කියලා හිතන්නකෝ දැන් මේ දෙන්න ආරක්ෂා වෙලා තියෙනවද ඔවුන්ගේ පවුල් ආරක්ෂා වෙලා තියෙනවද ඔවුන්ගේ පවුල්වලට ලැබෙනවද ඒ ප්‍රශ්නේ මතු වෙනවා ඒකට හේතු මොකද්ද මම මේ කුමාරයගේ පිළිබඳව අපුරු කිව්වා මොකද මේ දැන් කිසියම් දේශපාලනීකරණයකින් මේවා අත්පත් කරගෙන තියෙනවා සමහර අය. සමහරවල් අපි හිතමු කිසියම් මාධ්‍යයක් ඔන්න අමරදේව ගාය මේ මහගමසේකර ලියාපු ගීතයක් අපි කියමු පිළිපදර ගීතයක්. එතකොට අමරදේව ගායනා කරනවා දැන් මේක පොඩි ළමෙක් ගායනා කරනවා. ගායනා කළා මේ ළමයාට ඔටුනු පළඳ දෙනවා. මේ කමන්නේ කිසි වැරද්දක් නැහැ. මෙයා අරගෙන යනවා පෙරේ සමහර වෙලාවල් කාලයක් යනකොට අර මේ පළදේ මාර්ග තියෙනවා මේ සදාචාරාත්මකයි කියලා ගත්තා මේක අමරදේවගේ කියලා කියන්න ඕන මේක මහගමසේකරගේ කියලා කියන්නේ එහෙම කියන්නෙත් නෑ දැන් මේක තමයි මේ අවුරුදු 16 17 ළමයෙකුගේ නිර්මාණය බවට පත් වෙනවා එහෙන් මේ මාධ්‍ය උඩ දාලා අරගෙන මේ මාධ්‍ය ආරක්ෂා කරන රජය කියන්නේ මේ මාධ්‍ය හොරෙක් කියලා කියන්නේ මේ එහෙම නීතියක් නෑ මාධ්‍ය මේ විරුද්ධ කටයුතු කරන්න ඒක මොකද වෙලා තියෙන්නේ ඉතින් මේ නිසා
ඇත්තටම හරි අර්බුදයක් තියෙනවා. මේ අර්බුදය පනතක් හදපු පමණින් මේ විසඳෙන්නේ නැහැ. ඔබතුමා එකඟයිද මේ කාරණාවත් එක්ක? ඔබේ නිර්මාණවලට නිසි වටිනාකමක් නැහැ. මට මේ අත්දැකීම තියෙනවා. මම ළඟදී මට ජජ් බෝඩ් එකේ කෝල් කරා. මේ මම එක්තරා වැඩසටහනක ගීතයක් ගායනා කරා අමරදේව මහත්මයාගේ. ඉතින් ආධුනිකයෙක් ඇවිල්ලා ඒ ගීතය ගායනා කරනකොට ප්‍රෝග්‍රෑම් එකේ ඒ ගීතය ගායනා කරේ මම කිව්වලු. මගේ ගීතයක් කිව්වලු. ඉතින් මගේ ගීතයක් නෙමෙයි මම වෙන ගීතයක් ඒ ප්‍රෝග්‍රෑම් එකට කිව්වා. ඉතින් ඒ අබසිංහ මහත්තයා කිව්ව එක කාරණා. ඔය ඔක්කොම කාරණා එකතු වෙනවා මේ මං අපි මේ කතා කරන වැඩේට. දැන් අපි කියමු දැන් අපි රට කුඩයි කියලා අපි ගන්න බෑ. දැන් අපි උදාහරණයක් විදියට දැන් අපි ඉල්ලා හිටින්නේ අර මිස්ටර් වටනාභය. ජපානයේ ඉඳලා ආපු වටනාභය. එයා කිව්ව හොඳ කතාවක්. ඔගොල්ලෝ රට පොඩි කියලා ගන්න එපා. ඔගොල්ලෝ නිර්මාණ ලෝකෙට දාගෙනවා. එයා බස් කොච්චර ගානකට යනවලු මේ අපි අර යාන්ත්‍රණයට එකතු වුණොත්. එතකොට ඒගොල්ලෝ නිර්මාණ ඒ සීසක් ආයතනය හරහා අපේ නිර්මාණ එකතු කරනවා. ඒකෙදි මේ ඉංග්‍රීසි සින්දු විතරයි ලෝකෙම යන්න ඕනේ කියලා එකක් නැහැ. දැන් අපි ලෝකේ වියට්නාමය. එතකොට වියට්නාම එක හොඳටම යනවා. එතකොට දැන් ජපානය, එතකොට සිංගප්පූරුව අපිට වඩා කුඩා රටවල් මේක ජයග්‍රහණය කරලා තියෙනවා. මොකද ඒ රටේ අපි කියමුකෝ අබේසිංහ මහත්තයා නිර්මාණය කරපු ගීතයක් හෙට මුළු ලෝකෙම නිවැරදි කරන්න පුළුවන් අදහසක් මේ තියෙන ලෝකේ අපි කියමු පරිසරය ගැන. මහා පුදුම නිර්මාණයක් එන්න පුළුවන් අබේසිංහ මහත්තයයි. ඒක මුළු ලෝකෙම යන්න පුළුවන්. නමුත් අන්නේ යන ක්‍රමේ අපේ රටේ නැහැ. ඒක නැති වෙලා තියෙන එකයි. ඔව් දැන් ඔය මේ බුද්ධිමය දීපල් පනතේක වැදගත්කමක් තමයි විශේෂයෙන් දැන් අපි දැන් ජාත්‍යන්තර කිවිසුම් වලට සම්බන්ධ වෙලා තියෙනවානේ. ඒ නිසා මේ ඉඩකඩයන් තියෙනවා. දැන් අත වශයෙන් අපේ නිර්මාණ ගීත විතරක් නෙවෙයි දේවල් විහිදුවන්න පුළුවන් ලෝකයේ දක්වා. ඉතින් ඒ පිළිබඳව ඇත්තටම මේ රජයේ පිටරා උනන්දුවක් දක්වන්න ඕන. අධිනීතික්ෂතුමා ඔබතුමා සාකච්ඡාවේදී කිව්වා මේ නීතිය බොහොම පරණයි, පනත ඉතා පරණයි. මේ සියලුම දේ අපි අතපත ගානවා, අපේ කලාකරුවෝ කතා කරනවා. හැබැයි මේ නිර්මාණකරුවන් දෙපළත් එක්ක ඔබතුමත් එකඟ වෙනවා, ඔබත් නිර්මාණකරුවෙක්. හැබැයි මේ අයිතිවාසිකම් ලැබෙන්නේ නැහැ. තවමත් ගැටලු තියෙනවා. එතකොට එහෙම වෙන්නේ නැහැ. ඒක තමයි. ඉතින් ඒකට තමයි මේ ඒකට තමයි රජයේ මැදිහත් වීම අවශ්‍ය. මේවා ඇත්තටම මේ සමහරට සංවිධාන ඇති කරලා කිසියම් බලපෑමක් කරන්න පුළුවන්. ඒක හරි. නමුත් මේක රජයේ කටයුත්තක් හැටියට ගන්න ඕනේ. දැන් කුමාර සදන් කළා වගේද? පරණ උදාහරණයක් ගත්තොත් එහෙම. අපි දැන් රජවරු මේ පොතල් ලිව්වහම ගම්වරයක් දුන්නා. ඉතින් ඒ කියන්නේ රජය පිළිගන්නවානේ මේ නිර්මාණ කැටියට මේක පිළිගන්න ඕනේ කියලා. ඈ ඒතර අපේ පරාක්‍රමරජ අපේ මේ දෙවෙනි පරාක්‍රමරජුරුම අපේ ඉහළම කාව්‍ය ලිව්වා. රජු කල්පනා කළා කලාව නිර්මාණය කරන්න ඕනේ කියලා. මම පොතක් ලියන මහා කවි ලිව්වෙත් මේ රජ කෙනෙක්. ඉතින් මේ අපේ රාජ්‍ය පාලකෙක් අත් එක්ක එහෙම සම්බන්ධයක් තිබිලා තියෙනවා. නමුත් අද තමයි ඒක වෙනස් වෙලා තියෙන්නේ. මම පුංචි උදාහරණයක් කියන පුංචි නෙමෙයි ඒක පරපතන උදාහරණයක්. දැන් මේ ඇලෙක්සැන්ඩර් සොල්ජෙනිස්තින් කියන රුසියානු ලේඛකය, එතුමාට නොබෙල් සාහිත්‍ය ත්‍යාගය හම්බ වුණා. නමුත් රුසින් කාර්යයක් ගන්න දුන්නේ නැහැ. මම යා පිටුවල් කරන්න තීන්දු කළා. කොහොම හරි කළා. අන්තිමට විශේෂ අවස්ථාවක් ලබා ගත්තා. ඔහු ලියලා තියෙන පොතක්, ඒකේ රුසියන් නම මම දන්නේ නැහැ, ඉංග්‍රීසි පරිවර්තනය වෙලා තියෙන්නේ ෆස්ට් සර්කල් කියලා, මුල් කවේ කියලා. මේ ෆස්ට් සර්කල් කියන කතාවේ එක තැනක ඉන්නවා මේ ලේඛකයෙක්. අපි කියමුකෝ මේ කුමාර කියමුද ජනතා ලේඛකයෙක් කියලා. එයාගේ නම ගලකෝ. එයාගේ මස්සිනා තමයි ඉනොකෙන්ති කියලා. ඔහු කවුන්සලවරයෙක් මේ ඇත වශයෙන් රුසියාවේ ඒ අවධියේ මේ ස්ටාලින් කාලේ. ඒ අවධියේ මේ විදේශ අමාත්‍යාංශයේ නිලධාරියෙක්. මේ දෙන්න අතර සාකච්ඡාවකදී මේ ලේඛකයාට මස්සිනා කියනවා මේ නිලධාරියා මෙහෙම කා. මොකද්ද? මේ රටක ශ්‍රේෂ්ඨ ලේඛකයෙක් ඉන්නවා කියලා කියන්නේ ඒ රටේ තවත් ආණ්ඩුවක් තියෙනවා කියලා. ඒ රටේ ආණ්ඩුවක් තරම් බලවත් හොඳම ලේඛකයෙක් නම. හැබැයි මේ ආණ්ඩු සලකන්නේ අල්ප ලේඛකයන්ට. හොඳ අය ශ්‍රේෂ්ඨ අයද නෙමෙයි. ශ්‍රේෂ්ඨ අයද සලකන්නේ නැහැ. ඒගොල්ලෝ පැත්තකින් තියලා අල්ප අයද සලකනවා. දැන් ඔබ දෙවොලම කියන කාරණේ පේනවා. මේ අපේ රටේ හුඟක් ඔය මේ ආණ්ඩු උඩ දාන්නේ අර මහා ලේඛකයෝ නැත්නම් මහා සංගීතඥයෝ නෙමෙයි අල්ප අය. ඒගොල්ලෝ අල්ලගත්තාම අරගොල්ලෝ නිශ්ශබ්ද කරලා තියන්න පුළුවන්. මොකද අරගොල්ලෝ ආණ්ඩු තරම් බලවත්. එහෙනම් තම ආණ්ඩුවක් තියාගන්න ලැස්ති නැන්නේ කියන ආණ්ඩුව. මේ ආණ්ඩුවට ඕන කරන කලාකරු ලේඛකයෝ අනිත් මේ වෘත්තියේ අය පුවත්පත් කලාව ඒගොල්ලෝ හැබැයි
දෙවෙනි තුන්වෙනි හතරවෙනි පෙළේ අය තමයි තියාගන්න. ඉතින් මේ අර්බුදය මේ දේශපාලන රටාව තුළ තියෙනවා. ඉතින් ඒකට යට වෙලා තියෙන නිසා තමයි ඔය වාගේ නිර්මාණ කරන නිර්මාණකරුවන්ගේ අයිතිවාසිකම් එක මේ ගැටින් තියෙන්නේ. ඉතින් හැබැයි මේ මේ සනාතනාරකලේ කවුරුත් දෙන්න ඕන. ඔය අතරම දැන් ඔය මේක අවස්ථාවකදී මම කියපු ප්‍රකාශයක් තියෙනවා හරුන් ලන්ත්‍රා කියන ගායන වේදිකාව සම්බන්ධව. ඒ කියන්නේ දැන් අපි සියලුම නිර්මාණ කරුවන් හැටියට සැලකුවොත් දැන් හරුන් ලන්ත්‍රා කියන ගායන වේදිකා අසරණව ඔහුගේ ජීවිතය කෙලවරුනේ. එතනදී මම කියපු එකක් තමයි හරුන් ලන්ත්‍රා කියන ගායන ශිල්පියාගේ ඒ ගීතයක් අහපු එක්කෙනෙක් රුපියල ගානේ දැම්මොත් එක දවසක් ඇතුළත කෝටියක් විතර හොයාගන්න පුළුවන් කියලා. ඔව් අසරණ වෙන්නේ නැහැ එහෙමනම්. ඒ මම කියන්නේ මේ සමස්ත ක්‍රියාවලිය ඇතුලේ අපිට සම්මුතියකට එන්න අවශ්‍යයි මේ නිර්මාණ කොහොමද හඳුනගන්නේ කියලා. දැන් උදාහරණයක් ඇරෙන ගත්තොත් එම සමහර අවස්ථා අපිට පේනවා දර්ශන දැන් මේ සිංහබාහු නාට්‍ය ද සුපාදේවි චරිතය මාලි රණසිංහ මහත්මිය අවුරුදු 50ක් රඟපෑවා කියලා. එතන අයිතිය ඉල්ලන්නේ නැහැ. නේ ඒ කියන්නේ 50 වාර. ඔව්. අවුරුදු 50ක් වගේ රඟපාන. තවත් දේවල් කතා කරන්න ඕනේ මේ සාකච්ඡාව තුළ. ඊට කලින් අපි විරාමයක් ලබමු. ප්‍රධාන පාලක මැදිරියත් එක්ක එකතු වෙලා නැවතත් මේ උණුසුම් කතිකාවත් එක්ක අපි එකතු වෙමු. 20යි 19 කාලාත්‍රේ කතාබහ. විරාමයෙන් අනතුරුව අපි නැවතත් 20:19 කාලාත්‍රේ කතාබහත් එක්ක එකතු වෙනවා. අද අපේ ප්‍රස්තුතය නිර්මාණයක හිමිකම පළමුව රසිකයාට. අපි විරාමයට යන්න කලින් කුමාර මහත්මයා ගාව හිටියේ. කතා කරමු අපි නැවත. ක්‍රම කියනවා නම් මේ විධිමත් සංවිධිත සමාජයක මේවා निराකරණය කරගන්න ඉතාම පහසුයි. මොකද මේ කියන්නේ අනේකාසා මේ ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් තමයි අවශ්‍ය. දැන් එක් අවස්ථාවක මට එක්තරා මේ ලංකාවේ ප්‍රවීණ ගායන වේදිකෙක් මාත් එක්ක මේ විෂය සාකච්ඡා කරන වෙලාවක එතුමා මට කිව්වා දැන් හරි ඔයාලා නිර්මාණය කරනවා ගීපද රචනයක් හෝ සංගීතයක් නිර්මාණය කරනවා අපි දිනපතා රාත්‍රි ගානේ ගිහිල්ලා එලිමහන් සංගීත ප්‍රසංගවල මේවා ගායනා කරනවා මේ සම්බන්ධව මුදල්මය තර්කයකට එනවා නම් අපිත් එක්ක රාත්‍රි ගත කරන්න එන්න එලිමහන් වේදිකාවල අපි ඒත් එක්ක එන්න කියලා කියන්නේ ප්‍රසංග වලට යන්න කියලා. ඒතකොට දැන් අනිත් පැත්තෙන් එන තර්කය තමයි දැන් යාට නිර්මාණය එන්න අපි කිව්වොත් මේ ගීපද රචකෙක් කියලා ගම්මු. ගීපද රචකයා පුස්තකාලවල වීදි ගානේ ගිහිල්ලා පොත් හොයාගෙන හදාරපු අතීතයක් තියෙනවා. ඒතකොට එහෙමනම් ගායන ශිල්පියාට සිද්ධ වෙනවා සාහිත්‍යකරුවත් එක්ක පුස්තකාලේ ගාන යණ්ඩයි, ගෙවල් ගානේ ගිහිල්ලා පොත් කියවණ්ඩයි ඒ ක්‍රියාවලියත් අනිත් පැත්තට වළංගුයි. ඒක නිසා මම කියන්නේ මේ ක්‍රියාවලිය තේරුම් ගන්න ඕන බුද්ධිමේ වශයෙන් මම ඒක අරගෙන ආවේ අදහස දැන් මේ සිංහබාහු නාට්‍යයේ මාලනී රණසිංහ මහත්මිය ඒසා කාලයක් මේ දශක 5කට ආසන්න කාලයක් ඒ චරිතය රඟපෑවා කියලා ඒතර බුද්ධිමේ ගැටලුවක් එන්නේ නැහැ. මොකද ඒ පිළිබඳව උන්ට අවධානයක් අවබෝධයක් තිබෙනවා. ඒ පිළිබඳව සවිඥානිකයි. දැන් මේ බුද්ධිමය දේපල කියන කාරණය ගත්තාම තේරුම් ගන්න ඕන දේ තමයි මේ ඒ නිර්මාණකරුවාගේ ඉතිහාසය පිළිබඳව ඒ සමාජයේ කොයිතරම් දුරට දැනුවත්ද, ඒ ඉතිහාසයට කොයිතරම් දුරට ගරු කරනවද, ඔහු කොයිතරම් දුරට මේ සමාජයට වැදගත්ද කියන එක. දැන් ඇත්තම කියනවා නම් මගේ මිත්‍රෙක් චීනයට ගිහිල්ලා චිත්‍ර ශිල්පී, ඔහු මට කිව්වා එක්තරා චිත්‍රශිල්පිනේ ගම්මානයකට ගියා. ඒ ගම්මානයේ චිත්‍රශිල්පීන් 8000ක් ඉන්නවා කියලා. ඒ කියන්නේ නිවාස දීලා පවුල් රැක බලාගෙන චීන රජෙන් ඒ මුළු ගම්මම රැක බලා ගන්නවා කියන්නේ ඒ සම්බන්ධ අවශ්‍ය සුබ සාධනය සකස් කරලා තිබෙනවා යාන්ත්‍රණයක්. එතකොට මේ නිර්මාණකරුවන්ට තිබෙන කටයුතු තමයි ඒ නිවාසවලට රැඳිලා නිවාසවල ඉඳගෙන චිත්‍ර නිර්මාණය කරන එක. ඉපමණයි ඔවුන්ගේ වෘත්තිය. එතකොට චිත්‍ර නිර්මාණය කරනකොට ඒ 8000ක මේ ජනකොටසක් චිත්‍ර ශිල්පීන් රජය ඒ චිත්‍ර මිලදී ගන්නවා. එතකොට ඒ නිර්මාණ බොහෝ විට සංචාරක ව්‍යාපාරයට යනවා වෙන්න පුළුවන්. වෙනත් සංස්කෘතික කටයුතු වලට සම්බන්ධ වෙනවා වෙන්න පුළුවන්. එතකොට එහෙම ක්‍රියාවලියක් තිබෙනවා. අත්‍තරම කියනවා නම් මේ කලාත්මක නිර්මාණ පිළිබඳව දැවැන්ත වෙළඳපළක් තිබෙනවා. ඒක තිබෙන්නේ යටිදල. ඒක පේන්නේ නැහැ. දැන් උදාහරණයක් අපි ගත්තොත්
අපි අපි කිව්වොත් දැන් දර්ශනගේ අපි කියමු ගීත නිර්මාණ 200ක් තිබෙනවා. හැබැයි දර්ශනට තේරෙනවා දර්ශනගේ ගීත අපිට පේනවා අපි කිව්වොත් ඇහෙනවා මාධ්‍යවල ඇහේ මේ ප්‍රචාරය වෙනවා. හැබැයි දර්ශනට දර්ශන සවිඥානිකයි ඒ සඳහා ප්‍රතිලාභයක් ඒ වාණිජ ආයතන වලින් ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ කියන එක පිළිබඳව දර්ශන දන්නවා නම් ඊට පස්සේ නිර්මාණකරණය සහ ප්‍රචාරය කියන ඒ සමස්ත ක්‍රියා දාමය හොයාගෙන ගියොත් මේ ක්‍රියාවලිය තුල එක හොරෙක් ඉන්නවා. කොතනක හරි හොරෙක් ඉන්නවා. ඒ හොරා එක්කෝ නිෂ්පාදකයා එක්කෝ ප්‍රචාරකයා කියන්නේ එක්කෝ ආයතනය. ඒ කියන්නේ ඔහුට යන්න ඕන සල්ලි ඔහුට එන්න ඕන සල්ලි තර්ක කර කර ඒ කියන්නේ දර්ශන මුදල් අවශ්‍ය නැහැ කලාව තමයි ඔබ කරන්නේ කියලා ඔබ දාන එතන. ඔව් එතන දානවා. ඒ කියන්නේ ආත්ම තෘප්තිය සඳහා තමයි කලාව තිබෙන්නේ. ඔබේ නිර්මාණ සඳහා ඔබට කර්තෘභාග්‍ය හිමි වෙලා තියෙනවද මෙතෙක්? විවිධ අවස්ථාවල ඒ සම්බන්ධව ඇත්තටම නිශ්චිත නැහැ. මගේ නිර්මාණ ජීවිතය තුළ රුපියල් 750 සිට 50000 දක්වා මට ගෙවලා තියෙනවා. කර්තෘභාග්‍ය නේ මහිද ඔබ වැඩ කරන නිර්මාණ සඳහා. ඔව් නිර්මාණ සඳහා කර්තෘභාග්‍ය ලැබිලා නැහැ. ඒ කියන්නේ දැන් මූලික වශයෙන් නිර්මාණයක් කරලා දුන්නට පස්සේ මේ මේ මූලිකවම ගෙවන ආරම්භක සමයේ මට ලැබුණා රුපියල් 750. ඊට පස්සේ මේ මෑත කාලේ රුපියල් 50000ක් මට ලැබිලා තිබෙනවා. හැබැයි ඒක කර්තෘභාග්‍ය නෙමෙයි. කර්තෘභාග්‍ය මට කිසිම දවසක ලැබිලා නැහැ. ඔබට කර්තෘභාග්‍ය හිමි වෙලා තියෙන ඔබේ නිර්මාණවලින් කාටවත් අපි හම්බෙලා නැහැ ලංකාවේ. මේ කර්තෘභාග්‍ය අපි එක තමයි මේ ලංකාවේ කාටවත් හිමි වෙන්නේ නැහැ දැනට. හිමි වෙන්නේ නැහැ. හිමි වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. නිකන් ඔය මා අවුරුද්දකට විතර රුපියල් 750ක් සමහර channel වලින් වෙන කර්තෘභාග්‍ය කියලා ඒක නෙමෙයි හිලුවක්. ඒක නෙමෙයි අපි කියන්නේ. දැන් රිගින් ටෝන්. දැන් එක මගේ ගීතයක එක්තරා අවස්ථාවක ෆිල්ම් එකේ ඉකිගසා හදන ගීතය. අපි ඒක හොයලා බලපුවාම ඒක රිගින් ටෝන් නායක කම්පැනි එකක් විසින් අරගෙන ඒක විශාල මුදලක් හොයලා තිබ්බ අපි අනන්තයටම හොයපුවාම අපි ඒක හොයාගත්තා ඇත්තටම. ඒ කාලේ. ඒක හොයාගත්තා. එතකොට මේක තියෙනවා ලංකාවේ TRC එක තියෙනවා. දැන් ඔක්කොම ගෙන්නවා එදා පාර්ලිමේන්තුවෙන් දැන් මම ඒ ගැන අපිට කතා කරන්න බැරි වුණා. පාර්ලිමේන්තු කාර්ක සභාව විසින් මේකට දැන් අලුතෙන් නීතිය ගෙනල්ලා ලෝකේ ලෝක බුද්ධිමය දේපල ආයතනයක ගනුදෙනු කරන්න බැඳෙන්න දැන් පනතක් අපි සම්මත කරගත්තා. දැන් ඉස්සරහට ඒක ක්‍රියාත්මක කිරීම සඳහා දැන් බල පැවැත්වෙනවා ඉදිරියේදී. ඒකට සෑහෙන විරෝධතාවා ඔය කියන ගොඩක් අය අර දේශපාලනික වශයෙන් අර ඔබ සිංහ මහත්තයා කිව්වා වගේ ඒ කලාකාරෝ කියලා කියලා කට්ටියක් ඉන්නවනේ. හැබැයි ඒ කට්ටිය නෙමෙයි කලාකරුවෝ කියන්නේ. ඒගොල්ලෝ දේශපාලඥයෝ වල්ලගෙන ඒගොල්ලෝගේ කාලයක් මම දකින්නේ මෙන්න මෙහෙම එකක්. කාලයක් ජීවත් වුණාම මම නිකම්ම ප්‍රවීණෙක් වෙනවා. මම වයසට ගිහින් මම ප්‍රවීණෙක්. ඒක මගේ බලය මම මෙයත් එක්ක හිතවත් වෙනවා. අපි දෙන්නා ඉතින් කාලයක් දඳුරන ඔබත් පාර්ලිමේන්තුවෙ යන්න පුළුවන් මම ඕම කාලෙක. ඊට පස්සේ මගේ බලය මේ සඳහා යොදවනවා. මගේ පැවත්ම මගෙන් පස්සේ අර ලුවි රජ්ජුරුව කිව්වාගේ අර මගෙන් පස්සේ කල්පාන්තය මේ බාණ්ඩාගාරය විනාශ කරපියව් මගෙන් පස්සේ කල්පාන්තය කිව්වා වගේ අපේ රටේ හැම තැනකම තියෙනවා ඒ ජීවත් වෙලා ඉන්න ටිකක් වයසට ගිහපුවම හිතනවා අපිට පස්සේ ආයේ ලෝකයක් ඕනේ නැහැ අපි ජීවත් වුණානේ ඇති කියලා. ඉතින් මම අපි මේ කතා කරන්නේ හෙට ඉන්න එකනා ගැනට හෙට ඉන්න සමහරට මේ බලපෑවත්තුල එනකොට අපි මැරිලා අපිත් මැරිලා ඉඳි. නමුත් මේක 1960 ගණන්වල ජපානයේ ආරම්භ කරා. දැන් ජපාන් ජාතිකයේ ලෝකෙ හැමතැනම ඉන්නවා. එතකොට අපිට මේ ආමිෂ්ඨ වටනාභය කියපු එක ඉතා වැදගත්. අපිට තියෙනවලු ලෝක බුද්ධිමය දේපල මේ වලින් එකතු වෙලා බිලියන ගානක සල්ලි අපේ රටට එන්න. දෙන්න විදිහක් නැහැ අපිට මේකේ නැති හින්දා අපි. අපි මේ සොසයිටි මේකේ නැ සමාජිකත්වය ලබා ගන්න සමාජිකත්වය ලබා ගන්න නැති හින්දා අපිට දෙන්න. එතකොට ඒ වගේ හදන්න පුළුවන් හයිවේ පාරවල් දෙක තුනක්. හරිද? එතකොට මේකෙන් වෙළඳ වටිනාකමක් රටට තියෙනවා. හැබැයි ඒ වගේම තමයි ආවාසියක් තියෙනවා හොරුන්ට ප්‍රවෘත්ති එකක් ප්‍රවෘත්ති මේ තේමාවක් ගන්න බෑ වෙන රටක එකක්. එතකොට ඒ රටෙන් මේක يعني එතකොට ලෝකෙට බැඳුනහම අපි එහෙට හොර කරන්නෙත් නෑ ඒගොල්ලෝ අපිට හොර කරන්නෙත් නෑ. මේක ගනුදෙනුවක් ඒ කියන්නේ නීතිමය. ඒ කියන්නේ මම හොර කරන්නේ නෑ ඔබත් හොර කරන්නේ නෑ. එතකොට තමයි මගේ නිර්මාණය පිරිසිදු දෙයක් හැටියට ලෝකෙ පිළිගන්නේ. ඒක අර සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා මේ ගීතය අල්ලපුම් කුමාරය මේ
ටක්ගාලා කියන නිර්මාණය කොහෙද කියලා. දැන් ලංකාව එකක් අල්ලපුවම නෑ මොකක් හරි කොහේ හරි එකක් අරගෙන ආවිල්ලා වදිනවා නැත්නම් කොපියක් වදිනවා එහෙම තියෙනවා. එතකොට එහෙම වෙනකොට අපිට ලැජ්ජා හිතෙන්නේ නැද්ද රටකට ගිහිපම දැන් BBC ගිහලා මම ඉන්ටර්වයුව කරා ඒ සින්දු අපි දැම්මා මේව කළා. නමුත් අපිට ලැජ්ජාවක් වෙන අපිට ආත්මගරුත්වයක් තියෙන්න බෑ කලාකාරයෙක්. දැන් අබේසිංහ මහත්තයා මීමර්දුනේ අඳුරු කුටේ කියන එක මම හිතන අම්මා අම්මාවරු ගැන හොඳම ගීතය මම දකින්න හැටත්තට. නමුත් ඉතින් අපි කියනවනේ ඒක ලංකාවේ කවි සිංහල කියලා අපි නිකන් ගුරු ගුළු ලඝු කරන්න අපි කැමතිද? එහෙම වෙන්න ඕනද? මං කියන්නේ ෂේක්ස්පියර් ලෝකේ හොඳම කවිය වෙන්නේ ඉංග්‍රීසි අධිරාජ්‍ය නිසා. ඉංග්‍රීසි අධිරාජ්‍ය කවිය නිසා එයා ලෝකෙම පිළිගන්නවා. නමුත් අපේ මේ කවුද අක්බර් රජතුමා කාලේ කවිය 13 දෙනෙක් හිටියා. එතකොට පරක්ම බහුරජතුමා ගුරුලුගම විද්‍යා චක්‍රවර්තී හිටියා විජය බහුගේ ඉඳලා. විජය බහුත් හොඳ කවියෙක්. සංස්කෘත කවිය. නමුත් අපේ ඒ කවිත්වයට ඕක ගැන ගීතැල්ලුව රත්නශ්‍රී මහත්තයා මම ඕක යෝජනා කරා එහෙදි ලියන්න කියලා. ඉතින් අපේ ලෝකේ බිහි වෙන අනිත් කවියන්ට වගේම අනිත් නිර්මාණකරුවන්ට වගේම අපේ රටේ බිහි වෙන්නේ විශ්වීය මට්ටමේ කලාකරුවෝ බිහි වෙනවා. සේකර මහත්මයා හැම කෙනෙක් මම දකින සාහිත්‍යකරුවෙක් හැටියට. එතකොට මාර්ටින් කුසින් වගේ කෙනෙක්. එතකොට ඒගොල්ලෝ ඒ මිනිස්සුම දැන් ෂේක්ස්පියර් වගේම පිළිගන්න පුළුවන් කෙනෙක් වෙන්න බෑනේ. මේ කවුද සේකර මහත්මයා? හැබැයි තව කෙනෙක් කියන්න පුළුවන් ෂේක්ස්පියර් කොහොමද සේකර එහෙම කියන්නේ? ආ ලංකාවේනේ. ඒ අන්න ඒ තැන ඉස්සලා අපි ගලව ගන්න ඔළුවෙන්. මේ ඔළුවෙන් ඒක අයින් කර ගන්න ඕන. දැන් මම චෙන්නයි වලට ගියා මගේ ෆිල්ම් එකට ගිය සත් දැන් සති දෙක තුනකට උඩදී ඒගොල්ලෝ ෆිල්ම් එකක් ඉවර වෙනකොට රිලීස් කරන්න කලින් කොපිරයිට්ස් වලට ඒගොල්ලෝ එච්චර කොපිරයිට්ස් මේ ප්‍රමාණයකට බැඳිලා තියෙන්නේ. ඒවා ටික ලැබුණාම කොහොමහරි ෆිල්ම් එකේ ආදායම හොයලා ඉවරයි. ඔකට ඊට පස්සේ දැම්ම එකක් පාර්ලිමේන්තු මම කතා කරපුවා. ඒ සෙනග වැඩිනේ. ඔන්න ඕක තමයි බොම්ම තරක කියලා මම කියන්නේ. ඒතර සිංගප්පූරු වෙන රඩුවේ නේන පොඩි රටක් චූටි රටක් නේ. තව ඊට වඩා පොඩි රටවල් දින ඒවත් ලෝකෙම නිර්මාණ. මං කියන්නේ ලෝකෙට නිර්මාණ යනවා. දැන් අද ලෝකේ ෂෙයා වෙනවා නිර්මාණ. ජපානයේ ජාතිකෝ ඉංග්‍රීසි දන්නේ නැහැ. නමුත් ජපන් ගීත අහනවා ලෝකයායි. නිර්මාණයට භාෂාව වැදගත් වෙන්නේ. භාෂාව වැදගත් අනික අපි හැමදාම ගීතේම කියලා අල්ලනවනේ මේ තැන. ඔව්. සංගීතයේ අග්‍රඵලයේ ගීතේ නෙමෙයි යන්නේ. ඒක දන්නේත් නෑ අපේ අය. දැන් පාර්ලිමේන්තුවට ගිහපම මාර පුදුමයි. අර කියන සමහර පොලිටිෂන්ස්ලා ඇවිල්ලා මේ අන්ත අජෝතයි එතන හැසිරෙන විදිය. ඒ කියන්නේ ඒගොල්ලෝ කවදාවත් බුද්ධිමේ දැන් බුද්ධිමේ දේපල පනත සම්මත කරන්න ඒ පිළිබඳව ඉන්න අමාත්‍යවරු මැතිතුමුදුර තමයි මේ එන්නේ මෙතනට. නමුත් ඒගොල්ලෝ දන්නේ නෑ මොකක්ද. දැන් ඒක කර්තෘභාගය කියන්නේ මොකද්ද? එතකොට ඒකේ මොකද්ද? ඒගොල්ලෝ ආයේ පොඩි ඒගොල්ලෝ ආයේ හෝඩිය පන්ති පටන් ගන්න. අධිනීතික්ෂතුමා මේ කර්තෘභාගය සම්බන්ධ නෛතික පසුබිම මොකද්ද? පැහැදිලි කරන්න. කර්තෘභාගය මේ අර මන්ත්‍රීවරු අපි පැහැදිලි කරමු. කර්තෘභාගය සම්බන්ධ නෛතික පසුබිම මොකද්ද? නිර්මාණකරුවෙකුට කර්තෘභාගය ගෙවන්න ඕනේද අනිවාර්යයෙන්ම පනත තුල? ඔව් කර්තෘභාගය ගෙවන්න ඕනේ තියෙමු. පැහැදිලි. නොගෙවුවාට. නොගෙවුවාට ගෙවන්න ඕනේ තියෙමු. නීතිය තියෙනවානේ. අයිතිවාසිකම් තියෙනවානේ. දැන් ඕනම මේ නිර්මාතෘවරයෙකුට ඉකොනොමික් රයිට් කියලා එකක් තියෙනවා. ආර්ථික අයිතිවාසිකම්. ඊට පස්සේ මෝරල් රයිට් කියලා එකක් තියෙනවා. සදාචාරත්මයි. ඒක රයිටි. ඒ ගැන ප්‍රශ්නයක් නෑ. නොගෙවෙන එකයි ප්‍රශ්නේ. දැන් ඉතනිත් තැන්වල දැන් පොත්පත්වල එහෙම නම් කර්තෘභාගය පිළිබඳ සාමාන්‍ය සම්මතය ලංකාවේ තියෙනවා 10%ක් කියලා. ඒ කියන්නේ රුපියල් තොසියකටින් මේ රුපියල් 30ක් කවෙන කතරේට. නීති එහෙමනම් ඇයි පාර්ලිමේන්තුවේදී එතනම් ගැටුමක් ඇති වුනේ? ගැටුම ඇති ලංකාවේ මේක ඇයි කියලා අහන්න ඕනේ ඒගොල්ලොන්ගෙම තමයි. අපිත් ඇහුවද ඇයි කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඇයි මේවා මේවා ගැන මේ රිසර්ච් එකක් නැති කියන්නේ හොයන්නේ නැති. ඒගොල්ලෝ හිතේ දැන් එතන තමහරුට එනවා අනේ ගායකයන් දැන් එක පාටම ආපු ගම එකනේ හැම මේ අපේ ගායකයෝනේ කියලා එක පාටම අපි ඒත් කල්පනා කරනවා වැඩේම ඉවරයි කියලා. මොකද දැන් අපිට ගැටුමක් නැහැ ගායකොත් එක්ක. මම මේ කියන්නේ ලෝකේ තියෙන ක්‍රමයක් තියෙනවානේ. ඒ ක්‍රමයට අපි යමු. එතකොට මේ අපේ රටේ නිර්මාණ මම කියන්නේ මේ සංගීතය විතරක් නෙමෙයි අනිත් නිර්මාණ මොකද්ද කිව්වේ අර වීණාව ගැන උනා. ඒක කර්මාන්තයක් විදිහට තමයි එන්නේ. නමුත් ඒ කර්මාන්තයක් විදිහට අපිට ආව නම් දැන් අපේ රටේ කීප දෙනෙක් සංගීතයට පස්සේ වෙනම කියන්නම්කෝ බාණ්ඩ කීයක් හොයාගත්තද අපේ ඊයේ පෙරේදා හොයාගත්තා මට මතකයි. ඕනෑම සල්ලියක් ලෝකෙම ඕනෑම හොර සල්ලියක්ද කියලා හොයාගන්න රුපියල් 1500 ඒ කොල්ලා අනේ YouTube වල හිටන් කිව්වා අනේ මේකට උදව් කරන්න කියලා. නමුත් කොහොම අපිට කරාද නැහැනේ. එතකොට ලෝකේ හොඳම
විද්‍යාඥ හැටියට තප්පර හතරක් ඇතුළත සුනාමියක් එනවද නැද්ද කියලා භූචලනයක් එනවද නැද්ද කියලා හොයාගන්න මේ මේ මේවක හොයාගත්ත එකන ටෙක්නොලොජි හොයාගත්ත එකන ඒ අම්මා කතා කරා මට මේ මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේට අනේ පුතේ මේක කතා කරලා පුළුවන් නම් මේව ගැන එයාට තව දවස් හතරකින් විතර ජපානයේ පුරවැසි භාවය දෙනවා කියලා. ඉතින් මම මේක ඉහළටම කතා කරා. ඉහළටම කතා කරපු අනේ සත පහරක් ගණන් ගත්තේ නැහැ. ජපානයේ පුරවැසි භාවය දීලා ගත්තා යාව. නේද? දැන් උතන මං හිතන්නේ තියෙන්නේ ඉතින් මං කියන්නේ මේ දේශපාලනය තමයි දේශපාලන කියන්නේ මේ මේ 225ට කිසිම අයිඩියා එකක් නැහැ. 225ට අයිඩියා එකක් නැති මේක තරහ වෙන්න එපා මෙහෙම කිව්වට 225ට අයිඩියා එකක් නැහැ. මේ ජාතික ප්‍රතිපත්තිය කියන එකට මේකත් අයිති. ජාතික ප්‍රතිපත්ති ඇතුලේ තමයි බුද්ධිමය දේපල කියන එකත් මේ ලෝකෙට අපි දැන් ගෝලීයකරණය ගැන කතා කරන්න බෑ. කලාවේ වුණත් මේකට අපි ලෝකෙට නැතුව අපි අපේ නිර්මාණයක් මෙහෙම උඩ දාපුවාම පෝක සම්සන්දින් එහාට ශුන්‍ය වෙලා යනවා. එක එක ඒ වගේ හොරකම් කරපු කෑලි මේ වෙලා ගිහම අපට අයිති නැහැ නිර්මාණය. හැබැයි අරක ආවොත් එimhe අපි අපේ රියල්ම පියෝ මිනිසු ටිකක් එනවා. ඒ කියන්නේ කොපි කරන්න බෑනේ එතකොට. එතකොට අලුත් දේවල් ප්‍රතිභ කියන්නේ ඒකට තමයි අපි කියන්නේ මොකද මේ ප්‍රතිභාව කියන්නේ ඒකයි. ඒ කියන්නේ පෙර නොවූ විරු. ඒ කියන්නේ තියෙනේ වගේ තමයි නිර්මාණය කරන්නේ. නමුත් කොපියක් වගේ නෙමෙයි අලුත් දේවල් හදන්න නිර්මාණකරුවෝ ටිකක් එනවා. මොකද අරක කරන්න බෑනේ. ඒක එක තැනකින් ඇහැරෙනවා එතකොට. එතකොට වෙළඳ පැයේ ගීතේ හරි මොකක් හරි කියලා ඕනෑම කුණු එකක් ප්ලේ කරන්නත් බෑ. මොකද එතකොට හොඳ ඒවට එකක් එනවා. හොඳ කියන්නේ මේ හොඳ කියන එකේ අපි මනින්න මේ හදන බෙදුම් රේඛාවක් තියෙනවා. ඒක වෙනම කතා කරන වෙන සාකච්ඡාවක. නමුත් ගුණාත්මක ලෝකේ පෝසත් මට්ටමේ නිර්මාණ ටිකක් අපේ රටේ බිහි වෙනවා. අනිත් රටේ බිහි වෙනවනේ. අනිත් රටේ ලෝකෙත් බිහි වෙනවා. ඒවට ඒ තැන තියෙනවා. හොඳ නා නරක දෙකම බිහි වෙනවා. නමුත් දැන් අර අර නිර්මාණ ලෝකෙටම යනවා. යනකොට ඒ ඒ වගේ එකතු වෙන මේවා එක කියන්නේ මේ දැන් අපි සිංහල ගීතයක් මේ කැනඩාවේ ෆ්ලයිට් එකේ යනකොට එතන සිංහල ගීත අහන කෙනෙකුට මේ එයාලා මේකේ තියෙනවනම් එයා අහනවා. එතකොට ඒවා පවා අපිට එකතු වෙනවා නිර්මාණකරුවාට. මං කියන්නේ අන්න එහෙම යාන්ත්‍රණයක් ගැන මේක ලෝකෙට තියෙන එකක්. මේ අලුත් එකක් ගැන නෙමෙයි අපි කියන්නේ. එතන මට ඔබ වෘත්තිමය කලාකරුවෙක්ද? ඔව් වෘත්තිමය කලාකරුවෙක් තමයි අනිවාර්යයෙන්ම. වෘත්තිමය සංගීතවේදියෙක්. ඔව් වෘත්තිමය සංගීතවේදියෙක්. ඔයම කිව්වත් හරියි. මං එහෙම ඇහුවේ හේතුවකට. හේතුව ගැන අපි ඔබට කියනවා විරාමයෙන් අනතුරුව. 20:19 කාලාත්‍රේ කතාබහ. විරාමයෙන් අනතුරුව අපි නැවතත් 20:19 කාලාත්‍රේ කතාබහත් එක්ක එකතු වෙනවා. අද අපේ ප්‍රස්තුතය නිර්මාණයක අයිතිය පළමුව රසිකයාට. විරාමයට පෙර මම ඔබෙන් ප්‍රශ්නයක් අහුවා ඔබ වෘත්තිමය කලාකරුවෙක්ද කියලා. ඔබ වෘත්තිමය සංගීතඥයෙක්. සංගීතඥ කලාකරුවා කියන එක නියෝජන හැබැයි කලාකරුවා කියන එක නම් වෙනම මාතෘකාවක්. මම හිතන්නේ අපි ඒකේ පරිසමාප්තියට ඇවිල්ලා තියෙනවා කියලා. නමුත් අපිම වෘත්තිමය සංගීතඥයෙක්. දැන් ලෝකයේත් එක්කත් ගනුදෙනු කරනවා. ලෝකේ විවිධ රටවල් එක්ක ඔබට අත්දැකීම් තියෙනවා. ලෝකේ අනිත් රටවල් වල කලාකරුවෝ එක්ක සලකද්දී ලංකාවේ වෘත්තිමය කලාකරුවෙක් සුරක්ෂිතද? ආර්ථික රටාව තුළ. ඒ ගැන තමයි මම මේ ආපු වෙලේ ඉඳලා කියන්නේ. ඒ ගැන හරි දුකක් තියෙනවා. දැන් උදාහරණයක් විදියට ඔය මම ඉංගලන්තෙද ගිහිල්ලා එතන ජෑස් සිංගර් එක්ක මම වැඩ ටිකක් කරා. මම යාට නිර්වාණ දෙකකුත් කළා. ඉතින් ඒගොල්ලෝ කියන දේවල් එක්ක සහ ඒගොල්ලෝ අපිට ගෞරව කරන විදිය දැක්කහම මම හිතනවා ඒ ගෞරවය අනිත් අයටත් ලැබෙන්න ඕනේ කියලා අපේ රටේ. මොකද අලුත් පරම්පරාවේ දක්ෂව ටිකක් ඉන්නවා මේ අපේ රටේ. නමුත් ඔවුන්ව නියාමනය කරලා ඔවුන් දන්නේ නැහැ කොතනටද යන්න ඕනේ කියලා. ඉතින් මේ මාධ්‍ය සහ මේ යාන්ත්‍රණය ඇතුලේ ඔවුන්ව තල්ලු කරන මෙන කුණු තැනකට එතන අවුලක් තියෙනවා. ඒ ඊළඟට තමයි දැන් අපි මම දැන් අලුතෙන් සිනමාව අධ්‍යක්ෂවරයෙක් විදිහට මම චිත්‍රපටයක් නිසා මේ අධ්‍යක්ෂණය කළානේ. ඒකෙදී මම චෙන්නයි වලට ගියා. මම හිතේ දැන් ඒක අපි දන්න විදිහට ඒ චෙන්නයි වල ඉතාම දුප්පත් මිනිස්සු ඉන්න මේ අර මැද පන්තියක් නැති නමුත් ඒ රටේ ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ රටේ වාහන තමයි ටොයටා හරි මොකක් හරි ආවත් ඒ රටේ ඇසෙම්බල් කරන්න ඕන අනිවාර්යයෙන්ම නැත්නම් ඒ රටට ගන්නෙ නැහැ. මොකක් හරි ඒගොල්ලොන්ගේ ජාතික ප්‍රතිපත්තිය තියෙන අපිට වඩා ඒගොල්ලොන්ගේ දැන් මේ මම හිතන්නේ අපේ රුපියල් 3ක් හේක රුපියලයි.
දැන් ලංකාවේ කලාකරුවා අනාරක්ෂිතයි කියන මතයේ ඉන්න ඔබ චිත්‍රපටි අධ්‍යක්ෂණයට යොමු වෙනවා. අද අපේ සිනමාවේ රසිකත්වය ගැනත් ගැටලුවක් තියෙනවානේ. බය හිතුන්නේ නැද්ද එහෙම කාර්යයකට යොමු වෙන්න? නෑ, බය වෙලා නම් මේ නිර්මාණ කරන්න හම්බෙන්නේ. අපි මෙහෙම නේද කුමාරයි අපි තුන්දෙනාම කිව්වා වගේ නිර්මාණකරුවා ගැන මුතු බෙල්ලගේ වේදන අපිට තියෙන වේදනාවක්. ඉතින් වේදන ඒක අපි හරි ඩිප්‍රෙෂන් එකකින් ඉන්නේ. ඇත්තටම කලාකරුවාට මොකක් හරි ඩිප්‍රෙෂන් එකක් තියෙනවා. නැත්තම් කලාකරුවෙක් වෙන්නේ නැහැ. මොකද ඒකනේ මං කියන්නේ මුලින්ම පටන් ගන්නකොටම සමාජය දෙහා බලලා දේශපාලඥයෙකුට වඩා කොච්චර බැන්නත් ප්‍රශ්නයක් නැන්නේ. දේශපාලඥයෙකුට මේ බීරියලින්ට වින මේ වදිනව කරනවා අපිට බැන්නොත් හිතරි දෙනවනේ නේද? කුමාරයාට කවුරුව බැන්නොත් එම මොකක් හරි කියලා කුමාරයා හිතරි දෙනවා. අනිවාර්යම හිතරි දෙන්නේ නැත්නම් ඒ කලාකාරයෙක් නෙමෙයි. අපිට හිතෙනවා හැම තැනම රිදෙනවා. අනේ බඩගින්නේ කවුරුව ඉන්න පාරේ දැක්ක අනේ හිතරි දෙනවා. අන්න අපිට බඩ අනේ එයා බඩගින්නේ ඉන්නව නේද? එතකොට ඒ වගේ අපිට හිතෙනවා ගොඩක්. මේ අපි සංවේදී කියන එක ඒක තමයි. සංවේදී නිසා තමයි අපිට කේන්තියන්නේත් ඒකයි. සංවේදී අපි ක්‍රමයට විරුද්ධව ක්‍රම කියන්නේ හොද ක්‍රමයකට නෙමෙයි. දැන් අපේ රටේ තියෙන මේ කුණු ක්‍රමයට විරුද්ධ වෙන්නේ පළවෙනියටම කලාකරුවා. නමුත් අපිට දුකයි අපිට වඩා පූර්වාදර්ශ පුද්ගලෝ ටිකක් ඉන්නවනේ මේ රටේ. අපිට වඩා බලය තියෙන ඒගොල්ලෝ මේ වැඩේදී නිහඬයි. ඒක තමයි ඔය මම අතුරු කාරණාවකදී මතු කරේ. නමුත් අද සතුටු වෙනවා මම ආර්ෂ බුලස්සිංහල කසුන් කල්හාල් අපි ඔක්කොම එකතු වෙලා අපි හදාගත්ත F4 ආයතනය ලෝකේ සීසක් ආයතනයත් එක්ක අපි සම්බන්ධකම ඇති කරගත්තා. අපිව පිළිගත්තා ඒගොල්ලෝ. අපේ සොසයිටි එක විතරයි, අපේ කලෙක්ටිව් සොසයිටි එක විතරයි ඒගොල්ලෝ ඇක්සෙප්ට් කරේ. ඒ කියන්නේ ඒගොල්ලෝ පිළිගත්තේ. දැන් අපිට නුදුරු අනාගතේ Wi-Fi එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට අපි ඔන්න ලෝකෙට අපේ නිර්මාණ ගෙනියන්න පුළුවන් කණ්ඩායම් බවට පත් වෙනවා. මං කුමාරයටත් මේක කිව්වා. ඉතින් ඒ ජයග්‍රාහී පියවර අපි මුල් අවස්ථාව අපි තැබුවා පාර්ලිමේන්තුවේ බොහොම විරෝධතා මැද. වෙලා තියෙන්නේ පළවෙනි දේ තමයි 48 ඉඳලා මේ දක්වාම මම දකින දේ තමයි එක්කෝ 225ට අපි පන්ති ටිකක් කරන්න ඕන. මම කියන්නේ මේක ඇත්තටම විහිළුවක් නෙමෙයි. ඒගොල්ලොන්ට වර්ක්ෂොප් ටිකක් කරන්න පුළුවන් නම් මාර වටිනවා. හැබැයි ඉතින් ඔබ ඔය චෝදනා කරන 225 පාර්ලිමේන්තුවට යවන්නෙත් අපිමනේ. අපි කියන්නේ අපි නෙමෙයි. අන්න එක තමයි මං ඔන්න දැන් આવ තැන. රසිකයාට අයිති නෑ කියන්නේ එකයි මම. පොදු රසිකයා කියන්නේ ශ්‍රී ලංකාවේ මේ ජනතාවනේ. ඒතර කලාකරුවා සමානයි ශ්‍රී ලංකා ජනතාව නෙමෙයි. හරි, කලාකරුවෝ කියන අය ඉන්නේ බොහොම ඉතාම අසලොස්සයි. කලාකරුවා ගැන තැන හඳුනගත්ත අය ගැන මම මේ කියන්නේ. නිර්මාණයක් කරපමණින් කලාකරුවෙක් වෙන්නේ නැහැ. එතකොට එහෙම ඒ කලාකරුවෝ මේ ගැන සංවේදී, මේ ගැන දුක් වෙනවා, වේදනා විඳිනවා, ඉතින් ඔක්කොම. නමුත් ජනතාව විදිහට අපි ජනතාව මේ 48 ඉඳලා මේ දක්වා ආපු ක්‍රමය ඇතුලේ කිසිම ජාතික ප්‍රතිපත්තියක් නැති, ජාතික හැඟීමක් නැති, පක්ෂය වෙනුවෙන් ඕන දෙයක් කරන. දැන් අර ආච්චි කෙනෙක් කියනවා පුතේ මගේ පක්ෂෙන් නම කියන්න හිස්තනක් එයා ආවත් අපරාධකාරයෙක් නමක් කියලා මම දෙන ඔය පක්ෂෙට. මගේ පක්ෂනේ. ඉතින් එතකොට ඒ වගේ තැනකට තල්ලු කරලා ඉවල අපේ මුළු ජනතාවම. අද ඇත්තටම ওই ඉන්න ජනාධිපතිවරු අපේක්ෂරු ටික ගන්නකො ඒ ඔක්කොම පක්ෂ ගැන කියන්නේ. කවුරු ජාතික ප්‍රතිපත්තිය ගැන කියනවද? ඔක්කොම කියන්නේ පක්ෂ ගැන විතරයි. අපේ පක්ෂය. කොහෙන් ආපු පක්ෂයක්ද මේක? ඈ මහ පොළොවේද අහසේද කොහෙද මේක? ඈ මේක ජනතාව වෙනුවෙන් නෙමෙයිද මේකක්වත්? ජනතාව වෙනුවෙන් ඇවිල්ලා කියන්නකෝ මෙන්න මගේ ප්‍රතිපත්ති එක එකට බණින් නැතුව මගේ ජාතික ප්‍රතිපත්ති මේක එකට එකතු වෙන්න මෙන්න තෝරගන්න. ඒ මිනිස්සු හම්බෙන්න පුළුවන්ද? වැදගත් මිනිහෙකුට කලා අපිට කතා කරනවද? ඕගොල්ලෝ ඇවිල්ලා අපිත් ආයෝජනා කරන්න. අපිත් එකතු වෙන්න. දැන් 47 එහෙමනේ ඉන්දියාවුනේ ඔක්කොම බුද්ධිමත්තු ටික එකතු කරා. නමුත් පස්සේ වල දැන් ලීක්වන් නියුත් ඡන්දෙ දුන්න ඔක්කොම ගත්තනේ සමහරු හිරෙත් දැම්මා. උඹලා වැඩක් නැහැ කියලා. එහෙම ඒ රට හැදුවේ. එතකොට මගේ පක්ෂයට වැඩ කරා කියලා ඕනෑම කුණු පෙරේතේ මම ගත්තොත් එහෙම ජාතික ප්‍රතිපත්ති හදන්නයි අරක හදන්නයි මේක හදන්නයි අධ්‍යාපනයටයි ඔක්කොටම දාපුවම හරිද? ඉතින් ඕක නැතුව මේ රට මන්නම් හිතන්නේ අපි කතා කරන හැමදාම අවිනේත් කුමාරය අපි මේ කතා කරන ප්‍රෝග්‍රෑම් ආරම්භ බලන්න ඌණු තරම් ඇති ප්‍රෝග්‍රෑම්. සමහර ඒවා ප්‍රෝග්‍රෑම් යන්නේ නැත්නම් කපලා යන්නේ. අන්තිමට අපි කියපු මොකද නැහැ යන්නේ වෙන වෙනවා. අධිනීතිකතුමා වෘත්තිමය කලාකරුවාගේ තත්ත්වයේ ඉහළට අරගෙන ඉන්න මොනවද අපි කරන්නේ? කලාකරුවාගේ තත්ත්වයට ගෙන්න ඉතින් ප්‍රධාන වශයෙන් මේ රටේ ලොකු සවිඥානිකත්වයක් ඇති කරන්න ඕන මේ උසස් කලාව අගය කරන
තත්ත්වයක් ඇති කරන්න ඕන. ඒක ඉතින් මහා බරපතල වැඩක්. ඒක බරපතලයි කියලා කියන්නේ ඒ සඳහා රාජ්‍යය, බුද්ධිමත් පිරිස, විශ්වවිද්‍යාල, බුද්ධිමතුන් මේ සියලු දෙනා එකතු වෙලා අපේ රසිකත්වය, අපේ සංස්කෘතික අවධිය ඉහළ තැනකට ගෙනියන්න ඕනේ. ඒ ගිනිලා තමයි මේ රට ඉබඳු තැනකට ගේන්න ඕනේ. ඉබඳු එහෙම තැන් ඕන තරම් තියෙනවා. ඒ ඉබඳු ඕන රටවල් තියෙනවා. දැන් මම කල්තා ඒෂියා කියලා මේ සම්මේලනයක සහභාගී වුණා මේ අවුරුදු 80 ගණන් වල මේ බෝපාල නුවර මේ අපි කිසියම් සංගීත මේ ගායනයකට ගායන සවන් දෙන්න ගියා මේ කුමාර් ගාන්ධාරව ගායනා කළේ එතුමා ඒ කාලේ අති විශිෂ්ටම ගායකයෙක් මේ එතුමා ගායනා කරනකොට මට හිතන්න බෑ මෙහෙම ගායනයකට මම සවන් දීලා නේ පිටිපස්සෙන් යන වා 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 කියලා ඒ කියන්නේ අර මේ ගෞරවය ප්‍රසාදය ප්‍රකාශ කරන අය මම බැලුවා පිටිපස්සේ මේ කොණ්ඩ හැවදික් කරගත්ත කොණ්ඩ වාකත් ඉලන්දාරි ටික තව ඉන්නවා මේ වයසක මේ අම්මලා ටික හැබැයි බැලුවා හිතන්න බෑ මේ වාගේ තරකට ඇවිල්ලා මේ රසිකයෝ රසිකත්වයේ ඉඳ ගන්න පුළුවන් අයද කියලා බැලුවා බැලුවා ප්‍රතික්ෂේප කරපිස්ස මේ ඉලන්දාරි ප්‍රතික්ෂේප කරන්න ඕන අර මේ අම්මලා ප්‍රතික්ෂේප කරන්න ඕන මොකද එහෙම බැලුවා බැලුවා පෙනුමක් නෑ නමුත් ඒ මට්ටමට ඒ උසස් සංගීතය පිළිගන්න පුළුවන් මට්ටමට ඒ සමාජය හැදිලා තියෙනවා. ඒ හැදිලා තියෙන විශාල ව්‍යාපාරයක් උල්ල විශාල සංස්කෘති ව්‍යාපාරයක් උල්ල. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඔය කටයුතු කටයුතු කරන්න මම ඔබේ ප්‍රශ්නයට උත්තර හම්බුනේ නැහැ නේ. ඔබ කියනවානේ මේ සංගීත මේ ගීතයේ මේ අයිතිකාරයා මේ ශ්‍රාවකයා කියලා. මම හිතන්නේ ඒක වැරදි අදහසක් නෙමෙයි. වැරදි ප්‍රශ්නයක් නෙවෙයි. මොකද අවසාන වශයෙන් ඔහුට තමයි ඔහු වෙනුවෙන් තමයි මේ සේරම කරන්නේ. ඔහු ඒ උසස් තැනට ඔසවා තබන්න තමයි කරන්නේ. එහෙනම් ඒ ග්‍රාහකයා ඔහු තමයි අයිතිකාරයා. ඒක වැරද්දක් නෑ. මේ බුද්ධිමේ දීපල පණත ගැන අපි ටිකක් වෙන විදිහකට කල්පනා කරන්නත් ඕන. ලෝක බුද්ධිමේ දීපල නීතිය තියෙන්නේ අපේ පණත් තියෙන්නේ විශේෂ කාරණයක් උඩ. ඒ කාරණේ අපි බලන්නේ නෑ හරියට. දැන් අපි ගත්තොත් එහෙම අපේ පණතෙත් තියෙනවා කිසියම් කෘතියක අයිතිවාසිකම ඔහුගේ ජීවිත කාලයත් ඊට පස්සට අවුරුදු 70ක් දක්වා යනවා. 70 පස්සේ මොකද වෙන්නේ? 70 පස්සේ ඒ අයිතිවාසිකම ඔහුටවත් ඔහු නෑනේ මේ ඔහුගේ පරම්පරාව ලැබෙන්නේ නෑ. මොකද්ද ඒකේ තේරුම? ඒකේ තේරුම ඒ කලාකෘති අයිතිවාසිකම අවසාන වශයෙන් ලැබෙන්නේ අවසාන විග්‍රහය ලැබෙන්නේ මුළු මහත් මනුෂ්‍ය වර්ගයාට. එතකොට අතවසින් මේ බුද්ධිමේ දීපල් පණතේ තියෙන නීතිය මුඩින් කියන නීති එක යටින් තියෙන ධර්මීයතාවය එක. ඒකේ ධර්මයක් තියෙනවා. ඒ ධර්මයේ මොකද්ද? මේ විශිෂ්ට කලාකෘතියේ අවසාන විග්‍රහයේදී මනුෂ්‍ය වර්ගයටයි තියෙන්නේ. ඒ මනුෂ්‍ය වර්ගයාගේ එක්කෙනෙක් තමයි ඔබ කියන රසිකයා. ඒ නිසා මේ රසිකයාට මේක අයිති කියන කාරණේ සිද්ධාන්තයක් හැටියට මම හිතන්නේ හරි. මේ යෝජනාව හරි. කුමාර මහත්මයා මේ අදහසත් එකඟ වෙනවද ඔබ? ඔය අතර මේ එකඟ වෙන්න වෙනවා. ඒ කියන්නේ දැන් මට තේරෙන දේ තමයි දැන් ලංකාවේ වෙලා තියෙන මේ දීපල පිළිබඳව කල්පනා කරනවා මිසක් මේ බුද්ධිමේ දීපල සම්බන්ධව අදහසක් නෑ. බුද්ධිමේ දීපල විශේෂ දීපල. ඔව් දැන් උදාහරණයකට ගත්තාම දැන් ඉතාම පැහැදිලි දෙයක් තමයි දැන් අපේ ලෝකයේ මේ ප්‍රචලිත වෙච්ච 2020 ක්‍රිකට් තරඟ. දැන් 2020 ක්‍රිකට් තරඟ 1996 සනත් ජයසූරියයි කළු විතරණයි මේ සීමිත ඕවරවල පළවෙනි ඕවර 10ට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගෙන ඒ කරපු වික්‍රමය තමයි 2020 ක්‍රිකට් තරඟ හැටියට ආවේ. හැබැයි අපිට බුද්ධිමේ දීපල පිළිබඳ සවිඥානික තත්ත්වයක් නොතිබුණු නිසා ඒක දැකලා ඉන්දියාව ඒ බුද්ධිමේ දීපල අයිතිය ගත්තා. දැන් අද වෙනකොට 2020 මැචස් වල තරඟ වල අයිතිය තියෙන ඉන්දියාවට. එතකොට දැන් මේ අයිතිය දැන් ඇත්තම කියනවා නම් දැන් අපිට පේනවා දැන් 2020 තරඟ වලට අඩු ගානේ කළු විතරණට හෝ ජයසූරට ආරාධනා කරන්නවත් නැහැ මේ ඒ සම්බන්ධව අමුත්තන් හැටියටවත්. ඔවුන් තමයි මේ වෙනස කරේ. මොකද මේ මහා ධනෝපායන මාර්ගයක් මේ ඔස්සේ තිබෙනවා. මේ සඳහා තිබෙනවා. මේක අර චෞරයන් වගේ හොරුන් වගේ ඉන්න තක්කඩි ටිකක් මේ ක්‍රියාවලිය වහගෙන මේ සම්බන්ධව ඒ කියන්නේ අදාළ නිර්මාණකරුවන්ට නිර්මාණවල තියෙන අයිතිය හෝ ඒ තියෙන මූල්‍යමය වටිනාකම් දෙන්නේ නැතුව වෙන තැනක ඒ මුදල් ගොනු කරගන්නවා. දැන් දැන් මම දැනට අවුරුදු 10කට තර ඉස්සෙල්ලා එක්තරා කැසට් මේ පටියකට සංගීත තැටියකට නිර්මාණ
නිෂ්පාදන කළමනාකරු හැටියට කටයුතු කරා. සංගීත තටියක් නිෂ්පාදනය කරන්න. එතෙන්දී මම ප්‍රවීණ ගීපද රචකයන් හමු වෙලා ඔවුන්ගෙන් මේ සම්බන්ධව නිර්මාණ ඉල්ලුවාම ඔවුන් කිව්වා අපි ලියන එක නැවැත්තුවා. දැන් අපි ලියන්නේ නැහැ. මම වැයි. පස්සේ කිව්වා දැන් අපි ලියපු ගීත විදේශ රටවල රඟහලවල් වලට ගෙනහිල්ලා දැන් උදාහරණයකට අපි ගොත් එංගලන්තයේ ඇල්බර්ට් හෝල් රඟහලට ගිහිල්ලා අපේ රටේ ප්‍රවීණ අය ඒ ලැයිස්තුවට ඇතුළත් කරනවා ගීත ටික. ඒ කියන්නේ අපි කිව්වොත් මේ ප්‍රසංගයේ ගීත 20ක් නම් ඔවුන් වේලාසනින් අනුමත කරගන්න ඕන මේ ගීත 20 ඇල්බර්ට් හෝල් කළමනාකරිත්වයට දීලා. එතකොට එතෙන්දී මේ ගීතය ගීතේ රචකයා සංගීතවේදියාගේ අනුමැතිය ඕන. දැන් මේ අය කියන විදිහට අපේ රටේ මේ ප්‍රවීණ ගායන ශිල්පීන් එතෙන්ට ගිහිල්ලා හොරාස්සන් ගහලා ඒ ගීපද රචකයාගේ සහ සංගීතඥයාගේ සල්ලිත් තමන් තියාගන්න. අනිවාර්යයෙන්ම. ඉතින් මෙන්න මේ වගේ මහා මේ දවන්ත මූල්‍යමය වෙළඳපළක් මේ වංචා සහගත තත්වයකට පරිවර්තන කරගෙන තිබෙනවා. මම දන්නේ ඇයි කියලා එහෙම වෙන්නේ. ඒ කියන්නේ දැන් උදාහරණයකට අපි ගෞරව කරන්න ඕන සෝමතිලක ජයමහසා දයන් විතරන කියන ගායන ශිල්පීන්ට. ඔවුන් තමන්ගේ ගායනවල තිබෙන ඒ ගායනෙන් උපයන මුදල් වලින් අදාළ මුදල් නිරන්තරයෙන් ඒ අදාළ ගායන සාහිත්‍යවේදීන්ට සහ සංගීතවේදීන්ට යොමු කරනවා. ඉදිරිපත් කරනවා. එතකොට අනිත් බොහෝ අය සහ විශේෂයෙන් මාධ්‍ය ආයතන ඒ තමන් උපයන මුදල් මේ මූල්‍යමය ඒ තිබෙන මේ සම්පත් වලින් ඒ අදාළ අයට නීත්‍යානුකූලව හෝ සදාචාරාත්මක වශයෙන් හිමිවිය යුතු මුදල දෙන්නේ නැතුව තරගකරුවන්ට ට්‍රැක්ටර් ඒවා මෝටර් සයිකල් ටිපර් දෙනවා. ඉතින් මම කියන්නේ දැන් තරගකරු ඒ කියන්නේ ශ්‍රාවකයන්ට ශ්‍රාවකයන්ට ඒ කියන්නේ ලොකු උත්සව තියලා හැබැයි ඒවා වෙන රටවල වල වෙන්නේ අර ගොල්ලෝ අමතක කළා නෙමෙයි. අන්න ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඒ කියන්නේ මෙතන තියෙන්නේ දර්ශන දැන් මේ ඒ කියන්නේ ශ්‍රාවකයන්ට පෝස්ට් කාඩ් එවන්න කියලා ටිපර් එතකොට ට්‍රැක්ටර් බිල් බැරෝ දෙනවා. ලොකු උත්සව තියෙනවා. ඒ හින්දා සින්දු ප්‍රතිග බලන්නෙත් නෑ හැම සමාජ. එතකොට එතන ලයිට් බිල් ගෙවනවා. එතන එතන පෙන්නනවා අපි හරි මානුෂිකයි කියලා. හැබැයි නිර්මාණකරුවන්ට අර සල්ලි වලින් කොටසක් දෙන්න කැමති නෑනේ. දැන් හිතුවා මේ ඇත්තටම ගායකයාට තියෙන්නේ රචකයාට සහ සංගීත රචකයාට සහ මේ ගීත රචකයාට තියෙන්නේ ආර්ථික අයිතිවාසිකම් සහ සදාචාරාත්මක අයිතිවාසිකම්. ගායකයාට තියෙන්නේ පස්සේ කළ සංශෝධනෙන් තියෙන ආසන්න හිමිකම ප්‍රශ්නයක් තියෙනවා. දැන් ලෝකයේ තිබෙන බුද්ධිමය දේපල පනත 2017 වෙනකන් යාවත් කාලනේ වෙලා තියෙනවා. අපි 2003 තාම තියෙනවා. ඉතින් මම කියන්නේ මේ කාරණා මම කියන්නේ ඒකයි. දැන් අපි කියන්නේ මේ මූල්‍යමය වෙළඳපළ තුල නිර්මාණකරුවාට හිමිවිය යුතු යම්කිසි මූල්‍යමය ප්‍රතිපාදනයක් වෙන තැනක ගොනු වෙනවා. ඒ ගොනු වෙන අවස්ථාවේ ඒ සම්බන්ධව කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ සල්ලි ටික නිර්මාණකරුවට යන්නේ නැතුව වෙන වෙන තැන් වලට යනවා. ට්‍රැක්ටර් හැටියට, බිල් බැරෝ හැටියට, අට්‍රැක්ටර් හැටියට යනවා. දැන් අපේ ගීතයකටනේ SMS කරන්නේ. මේ ගීතෙට SMS කරන්න කියනවා. දැන් මේ ප්‍රශ්න සඳහා පිළිතුර පනතද ඔබ කියන ආකාරයට? දැන් පනත සම්මතයිනේ. දැන් ඔබ හිතනවාද ගැටලුව විසඳුණා කියලා? නෑ, එහෙම විසඳෙන්නේ නැහැ. ඒකනේ මේ කියන්නේ. ඒකට අපි මූල ආරම්භය තිබුවා පමණයි. නමුත් ඔබ මේක નિවර්දිව මේ අර්ථකථනය වෙන්න ඕන. කලා නිර්මාණයක අයිති රසිකයාට අයිති තමයි. රසිකයා තතුයි තමයි. නමුත් මේ බුද්ධිමත් රසික මම මේ කතා කරන්නේ අනිත් රටවල් එක්ක. ඒක ලඝු කරන්න එපා හැමදාම ලංකාවේ රසිකයත් එක්ක. එහෙමනම් ඉතින් මේ දැන් සමහර නම් කීවටත් දන්නේ නැහැ අපේ ඔය ප්‍රබුද්ධ කලාකරුවන්ගේ නම් ජනතාව අඳුරන්නේ නැහැ. එහෙනම් අපි ජනතාව නිවැරදි කරලා ඉන්න ඕන ඉස්සෙල්ලා. එතකොට හොඳ රසිකත්වයක් අපේ රටේ හැදුනට පස්සේ මේ රසිකත්වයට තමයි නිර්මාණ අයිති කලා හොඳ කලා නිර්මාණ. හැබැයි දැන් අද තියෙන පහත් රසිකත්වයක් නම් ඒතර මේ පහත් නිර්මාණ අයිති පහත් රසිකයාට. දැන් අද පැයේ ගීතය හරි ඔය එක කියන්නේ ඕන එකක් අහන පහත් රසික මට්ටමක් තියෙනවා බිම් මට්ටමේ ඉඳලා. එතකොට ඒ නිර්මාණවල ඇති ඒගොල්ලොන්ට තමයි. ඒගොල්ලෝ කැමති නේද? නමුත් ඒකද රටකට වෙන්න ඕනේ. අපි ඉස්සෙල්ලා හොඳ කලාකරුවෙක් වෙනවට වඩා අමාරුයිලු හොඳ රසිකයෙක්. ඒක තමයි ලෝකේ උගන්වන්නේ අපිට. එතකොට හොඳ රසිකයෙක් තමයි කලාකරුවා නිවැරදි කරන්නේ. අපිට අත්පුඩියක් ගන්න යට ඉඳලා අපි හරියට වැඩේ කරනවද කියලා බලලා. එහෙම තමයි ලෝකේ නම්. එතකොට අපිට අත්පුඩිය ගන්න එක්කනා ගැන අපි අවබෝධ කරගන්න ඕනේ ඉස්සෙල්ලා. කවුද මට අත්පුඩි ගහන්නේ? එයා දැනුවත්ද මගේ නිර්මාණය සඳහා? එතකොට එහෙම රසිකත්වයක් අපි හදන්න ඕන අපේ රටේ. ඒක වැරදිද?
එකඟයි. දැන් එක වෙන්න ඕන. මේ දෙවෙනි පාරක් බාලජ්ජුරු කිව්වත් එහෙම නේ කවුසල් මල ලියද්දී සරසවි බැලුම සක්නේ වෙත්වා දනෝ කිවිදන පෙදෙයි රසව විඳුනා දෙනතයි තදලුපෝ කියන සරසවිය සරස්වතී නික ඇස්කොලින් බැලුවත් උන්න කවින් බී වෙනවා. හැබැයි මේ කවියේ රස විඳින ජනතාව තමයි දුලබ් දුර්ලභ ගන්න. හැබැයි දෙයක් ඉස්සර මිනිස්සු දැන් අනුරාධපුරේ ටොයිලට් වලෙත් කැටයම් කපලන තියෙන්නේ. ඉස්සර මිනිස්සු කවීත්වයෙන් පිරිලා හිටපු මිනිස්සු කියලා මම එදා මුලින්ම පටන් ගත්තේ ඒකයි. ගොවියනේ, ගොවියා හොඳ කවියේ. කෘෂි සංස්කෘතිය ඇතුලේ කලාකාමී මිනිස්සු තමයි අපේ රටේ හිටියේ, ශ්‍රේෂ්ඨාචාරවලත් හිටියේ. ඒකයි ඒවා බොහොම අදටත් ඒ ගල් කණු සෙල්ලි පිටේ දැක්කා වුණත් අපිට නිකන් ඒ సౌందර්ය පිරීලා තියෙන අපිට පේනවා ඒක. අපිට ඒ අනුහස දැනෙනවා. නමුත් ඒක අහිමි වෙලා තියෙනවා. ඒ රසිකත්වය එදා හොඳට තිබිලා තියෙනවා. නැත්තම් ගුරුලුගෝමිලා විද්‍යා චක්‍රවර්තිලා ටෙච්චර් මේ ජන ප්‍රසාදයක් ලැබෙන්න විදිහක් නැහැ නේ සමාජය තුළ. මේ ඒ හිටපු කවීන්ට ඒ කවීන් මුළු ඒකනේ අපේ පැරණි ජන කවියක් කරන් බණ දැම්ම. මේ මල් මේ විල්ලායක ගොන් දෙන්නේ කකාවුණී කියන ජන කවිය ඇතුළෙම කොයිතරම් දාර්ශනික අර්ථයක් තියෙනවද? එහෙනම් අපේ රටේ හිටපු හැම මිනිහෙක්ම කවියෙක්. එතකොට හොඳ ජනවින්න හොඳ බුද්ධිමත් රසිකත්වයක් තිබිලා තියෙනවද? අන්න එහෙම රසික ප්‍රජාවක් ඉන්න රටක හොඳ කලාකරුවෝ බිහි වෙනවා. හොඳයි. අද 26:19 කාලාත්‍රේ කතා බහ අවසන් කරන්නට අපිට කාල වේලාව ලැබිලා. අද වැඩසටහන වෙනස් හැඩයක් ගත්තා. අද අපි කතා කරේ නිර්මාණයක අයිතිය පළමුව රසිකයාට කියන ප්‍රස්තුතය තුල ඉදගෙන. අද ප්‍රස්තුතය තුන්කල් දකින්නට මේ ප්‍රස්තුතය ගැන අපිට පැහැදිලි කරන්නට එක් වුණු විද්වත් මණ්ඩලයට ස්තුති කරන්න ඕනේ. වැඩසටහන හමාර කරන්නට පෙර මම ඔබට හඳුන්වා දෙන්නම්. අද අපිත් එක්ක එකතුන විද්වත් මණ්ඩලය. මුලින්ම අද අපිත් එක්ක එකතුන අධිනීතීක්ෂණ ඩබ්ලිව් ඒ ආබේසිංහ මහත්මයා. ඒත් එක්කම අපිත් එක්ක එකතුන සම්මානීය ලේඛක සාහිත්‍යවේදී කුමාර රේණගේ මහත්මයා. ඔබ අපිට සුපුරුදු චරිතයක්. ඒත් එක්කම අපිත් එක්ක එකතුන සංගීතවේදී දර්ශන රුවන් දිසානායක මහත්මයා. ඔබ අපේ වැඩසටහනට වෙනසක් එකතු කරා. ඒ වගේම ඔබ ගැන වෙනස් ආකල්පයක් එකතු කරලා දුන ස්තුතියේ රසයට අද වැඩසටහනින් සමුගෙන යන්න සූදානම් වෙනවා. අද කතා කරේ කලාව ගැන, නිර්මාණ ගැන. ආනන්දයෙන් ප්‍රඥාව කරා යන්න ඔබට මඟ පෙන්වන කලාව රැකගන්න ඔබ අතෙත් වගකීම් වගේම යුතුකම් තියෙනවා. වෙන කිසිම දෙයක් කියන්නේ නැහැ. ආයෙත් අවසරයි සමුගෙන යන්න. අපි වැඩසටහනින් සමුගත්තත් ඔබ නිරන්තරයෙන් රැඳෙන්න ඔබේ නුවණැස පහදන චරල ටීවී නාලිකාවත් එක්ක පියෝ ටීවී නාලිකා අංක 5 තුලින් ප්‍රාර්ථනය ඔබට සුවදායී රාත්‍රියක්. ආයිබෝවන්.